නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සෝ තථා සතෝ විරන්තෝ තං ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචයති පරිවීමං සංආපජ්ජති ධම්ම විචේ සබ්බොජ්ජංගං තස්මින් සමයේ භික්ඛු භාවේති තී. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි මේ ඉදිරිපත් කරගත් පාළි වාග්මාලාව සඳහන් වෙන්නේ ආනාපාන සති සූත්‍රයේ පසුභාගයේ කොටසක. ඊට කලින් තමයි මේ ආනාපානයේ 16 ආකාරයකට සම්පූර්ණ කරන්න හැටි, ඒ අනුව එමගින් සතර සතිපට්ඨානෙ වැඩෙන හැටි, ඊට පස්සේ සරුවච්චන් වහන්සේ සම්බන්ධීකරණය ලබා දෙනවා. යම් ආකාරයකට සතර සතිපට්ඨානෙ යම් කිසි කෙනෙක් වඩනවා නම් ඉබේම සතර සතිපට්ඨානෙ භාවිත කිරීම නිසා, බහුලීගත කිරීම නිසා ඒ පුද්ගල సంతාණය තුල මේ සත්බොධ්‍යංග ධර්ම වැඩෙනවා කියන්නේ. අපි ඒක පිළිබඳව ප්‍රවිෂ්ඨයේ ආරම්භය ඊයේ සමාගත්තා. සති සම්බොජ්ජංගය කියන බොජ්ජංග ධර්මය අපේ ශක්ති ප්‍රමාණයට විස්තර විවරණ විසිතුරු ලෙස ලබා ගන්නවා. අද මේ විවරණයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන, ප්‍රවිෂ්ඨයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ දෙවෙනි සම්බොජ්ජංගය වෙන ධම්මවිචය සම්බොජ්ජංගය ගැනයි. ඒ ධම්මවිචේ සම්බොජ්ජංගය පිළිබඳව සරුවච්චන් වහන්සේ ආනාපාන සති සූත්‍රයේ සඳහන් කරන පාඩේ තමයි අපි ඔය ඉදිරියෙන් තියාගත්තේ. බොජ්ජංග කියලා කියන්නේ ඒ බෝධියට පැමිණීමට කටයුතු කරන කෙනාට අවශ්‍ය කරන අංග අඩුම කැඩුම උපකරණ කට්ටලයක් කියන එකයි අපි ඊයේ තේරුම් කරගත්තේ. ඒ අනුව සතිය පළවෙනිම ආයුධයක්, උපකරණයක් බලවටපත් වෙනවා. දෙක තමයි අපි මේ ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ ධම්මවිචේ කියලා. ඒ ධම්මවිචේ සම්බොජ්ජංගයේ පදේ හැදිලා තියෙන ධම්ම සහ විචේ කියන පද දෙක එකතු වෙලා. ඉතින් මෙතනදී අපි අපේ දේශනාවට අර්ථය නිරුක්තිය ලබා ගන්නකොට මෙතන ධම්ම කියන පදේ අපි තේරුම් ගන්න ඕනේ නාම රූප ධර්ම කියලායි. ලෝකේ ධම්ම කියන පදේට ගොඩාක් අර්ථ තියෙනවා. ඒ අර්ථවල අද දේශනාවේ නැත්නම් මේ ධම්ම විචේ විග්‍රහ කරන වෙලාවට ධම්ම කියන එකෙන් අදහස් කරන්නේ නාම ධර්ම සහ රූප ධර්ම කියන එකයි. විචේ කියලා කියන්නේ බුද්ධ දේශනාවේ සඳහන් වෙන පරිවිචති පරිවිමාංශති විචිනති කියන පදානුව. කියන්නේ විමසා බැලීම. එහෙම නැත්නම් ඒක පිළිබඳ ඇති විමසුම් නුවණයි. නාම ධර්ම පිළිබඳව ඇති විමසුම් නුවණ සහ රූප ධර්ම පිළිබඳ ඇති විමසුම් නුවණ කියලා ඕන අපි දන්න මට්ටමට මේක හදා ගන්න පුළුවන්. අන්න ඒක දියුණු පවුණු කරගන්න හැටි. එහෙම නැත්නම් ඒක දියුණු පවුණු කිරීමට අර කලින් වඩන සතිපට්ඨානයේ සම්බන්ධ වෙන හැටි, ඒ වගේම නොතිබිච්ච පෙර නොවිච්ච ආකාරයට මේ නාම රූප ධර්මයන් පිළිබඳ ඒ විචිත්‍ර ලක්ෂණ දැනගැනීමේ විචක්ෂණ ඥාන නැති තැන පහල කරගන්නේ කොහොමද, පහල වෙච්ච තැන වඩා දියුණු කරගන්නේ, වැඩි දියුණු කරගන්නේ කොහොමද කියන එකයි මේ ධම්මවිචේ සම්බොජ්ජංගයේ ඇහිවීමෙන් කෙනෙක් බලාපොරොත්තු වෙ යුත්තේ. ඒක දේශනා කිරීමෙන් සරුවචනංශේ බලාපොරොත්තු වෙන්නේ ඒකයි. ඒකටයි අපි මේ ධම්මවිචේ කියන පදය මේ විදිහට අර්ථය ලියලා ගන්නෙ. ඒ නිසා අපි මේ භාවනා කරගෙන යනකොට කොහොමද මේ නාම රූප ධර්මයන් පිළිබඳව ඒ විමසුම් නුවණ, විචක්ෂණ ඥාන, ඒ විචය සොයා බැලීම, පරිවිමර්ශනය සිද්ධ වෙන්නේ. ඒක අපි කොච්චරක් දැන් ළඟා වෙලා තියෙනවද, තව කොච්චරක් අපිට ළඟා වෙන්න ඕනද, ඒ ළඟා වීම සඳහා අපි අතින් යෝගාවචරයක් වශයෙන් යුතුයකම් මොනවද කියලා දැනගන්න නම් ඒක පිළිබඳව මේ වගේ මූලධර්මමය විවරණයක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ විදිහට නාම රූප ධර්ම පිළිබඳව විමර්ශන නුවණ, විමසා බැලීම, විචක්ෂණ ඥාන ඇති කිරීම සඳහා බලනකොට ඒකේ පුදුමාකාර න්‍යාය ධර්මයක් තමයි වැඩ කරන්නේ. බුදුහාමුදුරුවෝ ඇති කරපු දෙයක්වත් අපි ඇති කරන්න හදන දෙයක්වත් නෙවෙයි, ලෝකේ පවතින න්‍යාය ධර්මයක් සරුවචන් වහන්සේ තම නාම රූප තුලින්, సంతානිය තුලින් අවබෝධ කරගෙන කල්පනා කරලා බැලුවා නාම රූප, මනුස්ස නාම රූප පද්ධතියක් ලැබපු මනුස්ස సంతානයක් ලැබු ඕනම කෙනෙකුට ඒ දේ කරන්න පුළුවන්. හැබැයි ඒකට හරියට නූලක් තියෙනවා, ඒ නූල දිගේ ගමන් කරන්න ඕන. ඒක තමයි මේ ප්‍රතිපදාව කියලා අපි තේරුම් කරලා දෙන්න හදාන්නේ. තේරුම් ගන්න උත්සාහ ගන්නෙ. මේ තේරුම් ගන්න හදන්න මේ ප්‍රතිපදාව හැම වෙලාවෙම ආනුභුබ්බි. අනුපිළිවෙල වැඩ පිළිවෙලටයි යන්නේ. තෝක තෝකං කණේ කණේ. ටිකෙන් ටික මොහොතින් මොහොත. ඉතින් මේ තෝක තෝකං කණේ කණේ කිව්වහම මුගව දෙනෙක් ඕක සහැල්ලු කරලා හලක ගන්නවා. ওই විදිහට ටික ටික බෑ අපිට පැන පැන යන්න ඕනේ ඉක්මනට යන්න ඕනේ කියලා. ඒක ඉතින් අර හාවයි ඉබ්බයිගේ රණ්ඩුව දිහා බලන ඇත්තෝකේ තමයි උඩින් උඩින් පැනගෙන යන්න හාව අභියෝග කළාට අන්තිමටයි කතාවේ හැටියෙන් නම් ඉබ්බා තමයි දිනලා තියෙන්නේ. ඒ මොකද ඉබ්බා වණු ගෑවිල්ල හැම මොහොතෙම කරා ටික වෙලාවකවත් නැතර කරේ නෑ. උඩින් පැනගෙන යන ඇත්තෝ උඩින් තදින් නින්දට වැටුණාට පස්සේ අවදිලා බලනකොට සතනින් පරාදයි. ඒක නිසා මේ ධම්මවිචේ සම්පෝඥංගය ඇති කරගන්න කොටත් ඒ ආනුපුබ්බී වැඩපිළිවෙල නැත්නම් ලෝකේ පවතින මේ න්‍යාය ධර්මයේ කලකොලොප්පම් කරන්නේ නැතුව, හලහප්ප ගන්න නැතුව, ඒක දිගේම යනවනම් තමන්ගෙත් ඇඟට තේරෙන්නේ නෑ. ඉබේම ටිකෙන් ටිකෙන් මේ ධර්මයේ පිළිබඳව විමසුම් නොවන වැඩේට පටන් ගන්නවා. නමුත් ඒකට පොහොරක් දාන්න, ආධාරෝපකාරයක් දෙන්න, නූලක් ගහලා දෙන්නයි මේ බණ කියන්නේ, බණ අහන්නේ, ධර්ම සාකච්ඡා කරන්නේ. ඒක අත්‍යවශ්‍යයි. ඒක හරියට මේ වැඩෙන භෝගයකට වටේට මුල් මේ පස බුරුල් කරලා තනකොළ අයින් කරලා වතුරක් කරන්න වාගේ අර මුල් අල්ලගත්ත භෝගය හොඳට තනකොළ බාධා නැතුව වැඩෙන්න නම් නිතර අතුරුයක් ගෑම සිද්ධ කරන්න ඕනේ. ඒ වගේම යෝගාවචරයට බණ කියලා දෙන්න ඕනේ. යෝගාවචරෝ ඊව ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. එතකොට තමයි මේ නිසි නින්දේ අර ක්‍රමානුකූල වැඩෙන වර්ධනය ධම්මවිචය සිදු වෙන්න පටන් අරගන්නේ. ඒ නිසා මේ ධම්ම වශයෙන් සඳහන් වෙන මේ නාම රූප ධර්ම වල ධර්ම පිළිබඳව ඒ විමසුම් නොවන නැත්නම් ඒ විමසා බැලීම තමයි මේ ධම්මවිචයෙන් සිදු වෙන්නේ. ඒකට අර කලින් ඇති කරගත්ත හැම මතුවෙන නාම රූප ධර්මයකටම මූණ දීලා එහි පාවෙන ඥානයක් නෙවෙයි කිඳා බහින ඥානයක් ඇති කරගත්තොත්. වෙන විදිහට කියනවා නම් ආස්වාසය ප්‍රස්වාසයෙන් වෙන්කර දැනගන්නා තරමට ඒකට සාදර වෙලා ධර්ම ගෞරවයෙන් යුක්තව මේකමයි කල යුත්තේ, මේකමයි මගේ ආධ්‍යාත්මික ගමනට පොහොර වෙන්නේ කියලා සෑම ආස්වාසයක්ම සෑම ප්‍රස්වාසයක්ම හොඳට නැවතත් අලුතෙන් එන හැම එකටම ගෞරව කරමින් බලබලා ඉන්නවනම් අනිවාර්යයෙන්ම ආස්වාස ප්‍රස්වාස දෙක අඳුනා ගන්නවා, මිත්‍ර වෙනවා, සුහද වෙනවා. ඒකේ අලගිය මුලගිය විතර අංග ප්‍රත්‍යංග දැක ගන්න පුළුවන් වෙනවා. අන්න ඒ දැක ගැනීම වැඩෙනකොට තමයි ධම්මවිචය පොහොර වඩින්නේ. ධම්මවිචයට පොහොර ලැබෙන්නේ ධම්මවිචය විහිතුරුව වැඩේ. ඒක නිසා මේ එක එක ධර්මතාවයක මොනවද ධර්මතාව කියන්නේ? නාම ධර්ම, රූප ධර්ම. එක එක නාම ධර්මයක සහ රූප ධර්මයක ලක්ෂණ අනිත්‍යයෙන් වෙන්කොට දැනගැනීම සඳහා අපි ගන්න මේ ලක්ෂණ වඩා වඩා තහවුරු වීම තමයි ධම්මවිචයේදී සිද්ධ වෙන්නේ. ධම්මවිචය සම්බොජ්ජංගය කියලා කියන්නේ ඒකක්. ආන්නේ විදිහට නාම ධර්ම අපි කියනවා චිත්ත ධර්ම, චෛතසික ධර්ම කියලා. රූප ධර්ම ප්‍රධාන වශයෙන් තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියලා. ආන්නේ රූප ධර්ම එකින් එක වෙන්කොල්ල වෙන්කට දැනගැනීම. නාම ධර්ම මතුවෙන ස්වරූපයට ප්‍රකට වෙන ආකාරයට එකින් එක වෙන්කොට දැනගැනීම තමයි මේ ධම්මවිචය කියලා අපි සඳහන් කරන්නේ. ආන්නේ විදිහට එක එකක ලක්ෂණ දැනගැනීමට කියන්නේ ඒ වගේ ස්වභාව දැනගන්නවයි කියන්නේ. ඒක මේ විෂාන්තර දැනුමට යනු කියන ස්වභාව දැනගන්නවා කියලා. ඒ වගේම ඒක භාව ලක්ෂණ කියලා සඳහන් කරනවා. ඒකේ භාවය, ඒකේ ස්වභාවය කියලා කියන්නේ ඒකට ආවේනික වූ ලක්ෂණය. පච්චත්ත ලක්ෂණය කියලාත් කියනවා. ඉතින් මේක විශේෂ ගැඹුරු නිසා මේ වගේ දාර්ශනික වචන රාශියක් අපේ මේ වචන මාලාවට එකතු වෙලා තියෙනවා. ඒකකින් අදහස් වෙන්නේ එකිනෙකක් නිරූපණය කරන, නියෝජනය කරන ලක්ෂණ. අන්නේ ලක්ෂණ දැනගන්න නම් ඒ ධර්මය බොහෝ කල් ඇසුරු කිරීම අවශ්‍යයි. එහෙම නොවුනොත් එක සැරයක් ඇවිල්ලා මුලිච්ච වෙලා ගියාට අපිට මේ ධර්මයේ නැවතමත් වෙනකොට තව දෙකකින් වෙන්කොලා දැනගන්න අමාරු තත්ත්වයක් ඇති වෙනවා. ඒ නිසායි ආසේවති භාවේති බහුලීකරෝති කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙන ඉස්සල්ලාම දැක්ක ප්‍රමණින් මුලිච්ච වේ ප්‍රමණින් ආශ්‍රය කළ බලන්න, ආසේවනය කළ බලන්න. ඊට පස්සේ තමයි තේරෙනවා නම් මේක මේ කවදා හෝ අවබෝධ කරගත යුතු නිවන් ලැබීමට අවශ්‍ය කරන අඩුම කණුමක් කියලා අපි ඒක නැවත නැවතත් භාවිතා කළ බලනවා. මූල කර්මස්ථානය කියන්නේ එහෙම එකක්. ආනාපානය තුලින් බුදුවරු ලෝකේ බුදු වෙනවා, රහතන් වහන්සේලා ලෝකේ රහත් වෙනවා, පසේ බුදුරජාණන් වහන්සේලා ඒ පසේ බුද්ධ ප්‍රාප්ත වෙනවා. බෝධිකාවචරව තම තමගේ කටයුතු කරන නිසා ආස්වාද ප්‍රසවාසයේ දෙක දත යුත්තක්. ආනේ දත යුතු ධර්මය විශේෂයි එකිනෙක වෙන්කොට දැන ගැනීම සඳහා තමයි මේ ධම්මවිචය අවශ්‍ය වෙන්නේ. අන්නේ ඒකට ආස්වාද ප්‍රසවාසයේ භාව ලක්ෂණ, ස්වභාව ලක්ෂණ දැනගන්න ඕනේ. ඒ නිසා ධම්මවිචයේදී අපි විග්‍රහ කර බලන්නේ ස්වභාවයයි. ඒ ස්වභාවය දැනගන්න නම් විවෘත මනසකින් ඒක දිහා බලන්න ඕනේ. අපි ඒකට ස්වභාව කවන්න යන්න නරකයි. අපි ඒ ස්වභාව අඳන්න යන්න නරකයි. ස්වභාව මේ වෙස් ගන්නවන්න යන්න නරකයි. ඇති ස්වභාවය, ඇති සැටිය දැක ගැනීමටයි මේ ධර්මයේ අපිට ආයාචනා කරන්නේ, ආරාධනා කරන්නේ. ඒ සඳහා අත්‍යවශ්‍ය දේ තමයි අර කියන සතිය. සතියෙන් තොරව බලන හැම වෙලාවකම අපි මේ දකින්න කියන දේවල් වලට වෙස් ගන්නවා, ආරූඪ කරවනවා, මතිමතාන්තර එකතු කරනවා. ඒකතු කරන මතිමතාන්තර තමයි තුන් ආකාරයකට ධර්මයේ සඳහන් වෙන්නේ. තණ්හා වශයෙන්, දෘෂ්ටි වශයෙන්, මාන වශයෙන්. අපි දකින්න තණ්හා කරන දෙයක් දැකපුවාම අපි ඒක වැඩිපුර වර්ණනා කරමින් අතිශෝක්ති වචන දමමින් ඒක පලිප්පුවේ දාන්න පටන් ගන්නවා. එහෙනම් පලිප්පුවේ දාන්න අපි වස්තුව නෙවෙයි දකින්නේ, අපි විසින් දාන පලිප්පුවම තමයි අපිට අන්තිමට පේන්නේ. ඒ වගේම මාන වශයෙන් අපි ඒව හැඩ වෙනස් කරනවා. දෘෂ්ටි වශයෙන් හැඩ වෙනස් කරනවා. එතකොට අපිට ඇති සැටිය, ඇති ස්වභාවය, භාවය දැක ගන්න බැරි වෙනවා. ඒ නිසා මේ ධම්මවිචේත කලින් සතිය තියෙන්නේ. සතියෙන් කරන්නේ තියෙන දේ තියෙන විදිහට බලන එකයි. ආස්වාද ප්‍රසවාස නැත්නම් ආනාපාන සති භාවනා කරනවා කියලා නයි පිඹින වගේ පිඹින්න යන්න ඕන කමක් ඇත්තේ නැහැ. ආස්වාද ප්‍රසවාසයේ වැටෙන තාලෙට බලන එකයි තියෙන්නේ. ගඟක් අයින්ට වෙලා ඉඳගෙන ගඟ දිහා බලන ඉන්නවා වගේ බලන ඉන්නවා. එතකොට ගඟ ගලයි. උඩට ඒ ගලේ අසුචි පා වෙනවද, මල් පිලි පා වෙනවද කියලා පැත්තකලා බලන් හිටියට ඒ අසුචි වලින් Taman කැලෙසෙන්න ඕනකමකුත් නැහැ, මල් පිලි වලින් Taman නැති නම්බුවකුත් නැහැ. ඒ මොකද ගඟට අත දැම්මොත් නේ ගඟ කැළඹෙන්නේ, අත දෙමෙන්නේ. මේක මේක නෑ. ගලන ගඟක් දිහා බලා ඉන්නෝගේ ආස්වාද ප්‍රසවාස දිහා ඇති සැටිය බලාන සිටීම තමයි ධම්මවිචේත අවශ්‍ය කරන මූලික චිත්ත tattve හිත සකස් කිරීම. මේක තමයි සතියෙන් කරන්නේ. නමුත් සතියෙන් කරලා නැවත නැවත ආනාපානෙ පේනවයි කියලා හිතුව විනාඩි 5ක් ඉන්න පුළුවන්. විනාඩි 10ක් ඉන්න පුළුවන්. 15ක් 20ක් ආනාපානෙ දිගම ඉන්න පුළුවන් නම් ඒ සතියෙන් ඇති කරලා දීලා තියෙන මේ tattve තුළ ඉතින් ධම්මවිචේත සම්බොජ්ජංගේ මුල් බහිඳ පටන් ගන්නවා. පිටිය සකස් කෙරුවට පස්සේ සකස් කර පිටිය මත එක්ක භෝගයක් වවන නැත්නම් ගයක් හදනවා වාගේ ධම්මවිචේ වැඩෙන්න පටන් ගන්නවා. එතකොට එක එක ධර්මතාවයක රූප ධර්මයක නාම ධර්මයක ඒ ස්වභාවේ භාවය ඇති හැටිය ටික ටික පේනකොට ඒකට සාදර වෙන්න ඕනේ. ඒකට උදව් උපකාර කරන්න ඕනේ. ඒක තමයි ධම්මවිචේ කියලා කියන්නේ. නැත්නම් ධම්මවිචේ සම්බොජ්ජංගේ නැති එක ඇති කරනවා අය, ඇති එක වඩා වර්ධනය කරනවා අය කියලා කියන්නේ අනේ ස්වභාව ලක්ෂණ වල තැන දෙන එක. ඉතින් මේක අපි සාමාන්‍යයෙන් එදිනෙදා කතා කරන භාෂාවේ අපි භාවනාවට සම්බන්ධ කරලා බැලුවොත් යම් වෙලාවක අපේ හිත හැපෙන තැන හොඳට හිත තැම්පත් වෙලා මේ ආස්වාස වාරයේ ආස්වාස වශයෙන් දකින්නයි කියලා හිතමු. ප්‍රස්වාස වාරයේ ප්‍රස්වාස වශයෙන් දකින්න. එතන උදරයේ හිත ධානා භාවනා කරන පිම්බීම වාරයේ වශයෙන් දකින්න. හැකිලෙන වාරයේ වශයෙන් දකින්නකොට දැන් ඉතින් වැඩේ හරි මම දැන් දැනගත්තා කියලා ඇඳට හේතු වෙලා නිකන් බලහන් ඉඳලා හරියන්නේ නැහැ. මේ වෙලාවේදී තමයි තේරුම් අරගන්න ඕනේ මොකද්ද මේ ඇතුල් වෙන හුස්මේ පිට වෙන හුස්මේ අතර වෙනස. නැත්නම් ඇතුල් වෙන හුස්මටම ආවේනික ලක්ෂණය මොකද්ද, පිට වෙන හුස්මේ නැති. නැත්නම් පිට වෙන හුස්මේදී ආවේනික ලක්ෂණය මොකද්ද, ඇතුල් වෙන හුස්මේ නැති. පිම්බීමට ආවේනික ලක්ෂණය මොකද්ද, හැකිලීමේ නැති. හැකිලීමට ආවේනික ලක්ෂණ මොකද්ද, පිම්බීමට නැති. වම තියෙනකොට විශේෂයෙන් වැටෙන දේ මොකද්ද, දකුණට වැඩිය ආදි වශයෙන් මතුවෙන අරමුණ අනිත් ඒවායේ වෙන්කොට දැන ගැනීම, දැක ගැනීමට කියනවා මේ ස්වභාව ලක්ෂණ බැලීම කියලා. ඒකට අපි කියනවා අපි මිනිස්සෙක් අපි හිතමු අපි රස්සාව කරන තැන ඒ කෙනෙක් හම්බ වෙනවා, නිතරම හම්බ වෙනවනම් අපි පළවෙනි දවසේ දකින්නට වැඩිය දෙවෙනි දවසේ දකින්නකොට තුන්වෙනි දවසේ දකින්නකොට හතරවෙනි දවසේ දකින්නකොට ඒ පුද්ගලයාගේ ගති ලක්ෂණ යන්නේනකොට කතා කරනකොට අඬනකොට ආදී වශයෙන් එnde තොරතුරු රාශි එකතු වෙනවා. එකතු වෙනා වගේ ආස්වාද ප්‍රසවාසය ආශ්‍රය කරන්න කි සෑම පැති කඩක්ම දැකගත්තොත් තමයි සර්වඥාන්ති කියන්නේ ආනාපානෙ දැක්කයි කියලා. ඒක වෙන සූත්‍ර වලින් අපි මෙතෙන්ට ආධාරයක් අරගත්තොත් සර්වඥාන්සේ පෙන්නනවා ආස්වාස ප්‍රස්වාසයේ 11 ආකාරයක් තියෙනවා. ප්‍රතිකට 11ක් තියෙනවා. වේස රූප 11ක් තියෙන 11ම දකින්නතෝ. මොනවද ඒවා? මේ ආනාපාන සතියේ ආස්වාස ප්‍රස්වාසයේ අතීත ස්වරූප තියෙනවා, වර්තමාන ස්වරූප තියෙනවා, අනාගත ස්වරූප තියෙනවා. කාලමානයේ දිගේ. ඒ වගේම ගොරෝසු අවස්ථාව තියෙනවා, සියුම් අවස්ථාව කියලා ආනාපාන දෙකක් තියෙනවා. ඒකට ප්‍රියමනාප බොහෝම හොඳයි කියන අවස්ථාවක් තියෙනවා. අනිත් වෙලාවට ආනාපානෙ පේනවා තමයි. ඉතින් මොකද? ඔකේ ඇති නොදකින්න පතන් කියන අවස්ථාවකුත් තියෙනවා. ඒ කියන්නේ ප්‍රිය අප්‍රිය අවස්ථාවලුත් තියෙනවා. ඒ වගේම ඇතුළත ආනාපානෙ පේනවා වගේ හොඳට නාසිකාග්‍රේ පේන වෙලාවකුත් තියෙනවා. සමහරලාට මේ හැතැම්ම ගානක් ඈත වගේ බාහිරේ පේන වෙලාවක් තියෙනවා. සමහරට ළඟ පේන වෙලාවක් පේනවා, සමහරට දුර පේන වෙලාවක් පේනවා. මෙන්න මේ විදිහට ආනාපානයේම විවිධ හැඩතල තියෙනවා. විවිධ විස්කන්ධ තියෙනවා. මේ සෑම දෙයක්ම භාවනාව. ඉතින් යම් වෙලාවක ආනාපානය කෙරෙනවා එපා වෙලා, කම්මැලි වෙලා තියෙන වෙලාවට ආනාපානයේ ස්වභාවය දැකීමත් හොඳට ප්‍රේමනාව දකින්න වගේම වැදගත්. ආනාපානයේ ගොරෝසු වෙලාවේදී හොඳට පිම්බීමෙන් හැකිලෙන් වෙන් කරලා දකින්න වගේම ඒ දෙක අතර වෙනසක් හොයාගන්න බැතරන් සියුම් වෙනකොට ඒත් උනන්දුව බලන එක වටිනවා. ආනාපානයේ ඇතුලේ තමන් ඉන්නා වාගේ සමීපව පේනකොටත් ඈත දුර බැහැරක සිටිනා වගේ පේනකොටත් භාවනා කැඩිලා නෙවෙයි. සතිය කැඩිලා නෙවෙයි. සමාධිය නැතුව නෙවෙයි. ඒ ආනාපානයේ ස්වභාව ලක්ෂණ එහෙම නැත්නම් ඒ වගේ ඇති හැටිය. ඒ ඇති හැටියට හිත නරක කරගන්න ගියොත් ඉතින් භාවනාව සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා මේ මුලින්ම බලන ගතිය නැත්නම් මුලින්ම භාවනාවට ලක් වෙන මේ ගතියට කියනවා ඒ අරමුණට ආවේනික වූ ලක්ෂණ සකෝ භාවෝ සබාවෝ කියලා උන් අර්ථකථාචාරිනවාසලා අර්ථයක් දෙනවා. සකෝ භාව කියලා කියන්නේ ස්වකීය භාවය. ආස්වාසය ආස්වාසයටම ආවේනික ස්වකීය ලක්ෂණ වගේක් පෙන්වනවා. ප්‍රස්වාසය ප්‍රස්වාසයටම ස්වකීය වූ ලක්ෂණ වගේක් පෙන්වනවා. බොහෝ වෙලා බැලීමෙන් තමයි අපිට මේක දැක ගන්න පුළුවන් වෙන්නේ. ආස්වාද ප්‍රසවාස ගොරෝසු වෙනකොට දෙකේ වෙනස මොකද්ද? ආස්වාද ප්‍රසවාස සියුම් වෙනකොට කොහොමද? මෙන්න මේ දිගට බලබලා ඉන්න ඕන නිසා කොච්චර බැලුවත් ආනාපානෙ විවිධ පැතිකඩ තියෙනවා. මෙන්න මේ ස්වකීය ලක්ෂණ දිගින් දිගට බලබලා ඉඳ ඒ යෝගාවචරයට ඒ ආස්වාද ප්‍රසවාසයෙන් ප්‍රසවාසයේ වෙන්කොට දැන ගැනීම බොහොම කැඳේ ගල බේරුවා වගේ ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒක බොහොම භාවනා ජීවුණත් එක්ක ඒ වගේම මේ ආනුපුබ්බි වැඩපිළිවෙල පිළිබඳව ගරු කරන යෝගාවචරයට තමයි සිද්ධ වෙන්නේ. එහෙම නැතුව මගේ ජීවිතේ මම දැකලා තියෙනවා හම්බෙලා තියෙනවා අවුරුදු 20 30 භාවනා කරලා තියෙනවා. ඇත්තටම කැප කරලා භාවනා කරලා දෙන මොකද්ද කරන බානම ආනාපානේ කරනවා. මොනවද වැටෙන්නේ? මට මේ බුදු පිළිම පේනවා. එහෙම නැත්නම් හෙට වෙන්න තියෙන දෙයක් පේනවා. එහෙනම් මගේ කය පා වෙනවා. හරියට ඒකට ගමන්නේ ආනාපානෙ මොනවද වෙන්නේ? ආනාපානෙකින් පේනවා. ඒක ගානක් නැහැ. ඉතින් ආනාපානෙමද හිත තියෙන වෙනද නෑ ආනාපානෙම තමයි තියෙන්නේ. කොච්චර ඒක වෙනසක් තියෙනද මම ඒව බලලත් නෑ දන්නෙත් නෑ. ඉතින් අවුරුදු 20ක් නෙවෙයි 30ක් නෙවෙයි 60ක් භාවනා කරත් එකතන කරකැවීමක් මිස මේ සෝකීය ලක්ෂණ කවදාකවත් ආවොද සිද්ධ වෙන්නේ නෑ නේද? හිත වෙන්නේ මොකද්ද ආනාපාන කියලා හිතාන මේ කය දිහායි බලන්නලා තියෙන්නේ. එහෙනම් දැන් සමහර කියනවා මේ හිතවිලි දිහා බලනවායි. එහෙම නැත්නම් කියනවා අනිච්චං කියලා කියනවා. දුක්ඛං කියනවා. අනත්තං කියලා කියනවා. මෙවර කියන දේ පිස්සු කියලා. මුලේ නරක කරගන්න වැඩ. ආනාපානේ බලනවා නම් ආනාපානේ අලගිය මුලගිය විස්තර කියන්න පුළුවන් ශක්තිය ඉන්නවා. ඒකවල තමයි ධම්ම විචය කියන මූලපටම්ම පිළිසිදු වෙච්ච ගුණයක් ඇති වෙන්නේ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ අපිට ධම්ම විචයක් වැඩෙන්න ඕනේ නම් බොහෝ වෙලා භාවනා කරනකොට ඊටත් වඩා හොඳින් ඡන්දේ ගල බේරුවා වගේ මට ආස්වාද වේලාව ප්‍රස්වාද වේලාවෙන් මෙන්න මේ ආකාරවලට වැටෙනවා. ඒ වගේම ආස්වාදයත් විනාඩි 5න් 10න් යනකොට ඉස්සල තිබුණු ආස්වාදයන් එක්ක මෙන්න මේ විදිහට දිග ඉඳලා කෙටි වෙනවා, කෙටි ඉඳලා සියුම් වෙනවා ආදී වශයෙන් ඒ සේරම බලා ගන්න සුළු ඉවසීමක්, විමසීමක් සොයා බැලීමක් කියන එක තමයි ධම්ම විචය කියන්නේ. මේ විදිහට බලනකොට ප්‍රධාන වශයෙන් ඉස්සල්ලා මේ යෝගාවචරය මේකට ආනාපානිය කියලා ඇතුල් වෙනවා පිට වෙනවා කියලා මෙනෙහි කරගෙන ගියාට පහු වෙනකොට නැත්තම් ආනාපානකට පළපදියම් වෙනකොට මොකද වෙන්නේ? ආස්වාස ප්‍රස්වාස කියලා කියන්නේ කම්පන චංචල ටිකක්, පිරිමැදීම් ටිකක්, උණුසුම් සිසිල් ගති ටිකක්, එකට බැඳෙන ගති ටිකක්. මේ විදිහට කියනවනම් පඨ වියාපෝ තේජෝ වායෝ කියන හතර දෙනාගේ රංගන ටිකක්. අපිට ආස්වාස කියන නමක් දෙනවා, ප්‍රස්වාස කියන නමක් දෙනවා. නමුත් බොහෝ වෙලා බලා හිටියොත් තේරෙයි ඔතන තියෙන පිරිමැදීම, ඔතන තියෙන උණුසුම් ගති, ඔතන තියෙන සිසිල් ගති, ඔතන තියෙන්නේ වැගිරෙන ගති, පිඩු කරන ගති, එකතු කරන ගති ආදී වශයෙන් හොඳට බලා හිනකොට පේනවා මේකේ පේන්නේ ඒ ධාතුන්ගේ ලක්ෂණ. ආනාපාන කියන නම ඇතුලේ විස්තර කරලා බලනකොට පේන්නේ ඒක ඇතුලේ තියෙන එක එක ධාතු ක්‍රියාත්මක වෙන හැටි. මේක මම මාගේ හැඟීමෙන් බැලුවොත් හුස්ම කියලා තමයි පේන්නේ. මම මාගේ හැඟීමකින් තොරව මේක සුද්ධ විද්‍යාත්මක පරිශනාවක් වාසේ හුස්ම ටික යන්නලා හොඳට ඒක දිහා බලන් හිටියොත් ඒකේ පේන්න තියෙන මේ ධාතු ලක්ෂණ. එතකොට බොහෝම Tamante ධාතු ලක්ෂණ පේන්න පටන් ගන්නකොට ආනාපානෙ විනිවිද බලන සුළු ගතියක්, ඇතුළට පේන සුළු ගතියක්, ආනාපානෙට යකඩට කාන්දමක් ඇල්ලුවා වාගේ හිත බඳින ගතියක් එනවා. ඉතින් ඒ විදිහට හොඳට ආස්වාද ප්‍රසආසයේ හිත බහින්ද නම් ගොක් වෙලා ආනාපානෙට මුණට දාලා ඉන්න පුළුවන් ශක්තිය ඕනේ. ඒකයි ඒ සතියේදී මතක් කරන්නේ අපි ලාපන ලක්ෂණ වශයෙන් පොළාපයින් ගතිය වේ අරමුණට කිඳා බහින්න ඕනේ. අසම්මෝසතාවයේ තියෙනකොට දැන් මං ඉන්නේ ආස්වාසේ ප්‍රස්වාසේ නෙවෙයි කියලා හොඳ වැටහීමක් තියෙනවා. ප්‍රස්වාසේ ඉනකොට ආස්වාසේ නෙවෙයි හොඳ වැටහීමක් තියෙනවා. දකුණ තියෙනකොට පයේ සක්මන් කරනකොට මේ වම නෙවෙයි කය නෙවෙයි දකුණමයි. වම තියෙනකොට මේ වම දකුණ නෙවෙයි. ආදි වශයෙන් අර එකිනෙක වෙන්කර දැනගන්න ලකුණ පදනම් කරගෙන තමයි ඒ අවස්ථාවේ ඒ ධර්මතාවයේ ස්වභාවික ලක්ෂණ තේරෙන්නේ. ඒකට කියනවා සකෝ භාවෝ සබාවෝ ඒ දේ සෝකීය ලක්ෂණ දකින්න එක. මේක තමයි ඔය කම්පියුටර් හැදීමේ ප්‍රධානම ලක්ෂණය. ඒක තියෙන්නේ මේ මෙමරි චිප් එකේ එක එක පුංචි ධාත්වයන් වෙන් කොටෙන් තැම්පත් කරගන්න. ඒවා දෙකක් එකතු කරලා පහළොත් දෙයක් හැදෙනවා. තුනක් එකතු කරලා පහළොත් දෙයක් හැදෙනවා. ඉතින් කටත් අරගෙන බලාගෙන ඉන්නවා. බලාගෙන හිටියට දෙයක් නෑ. මේ තියෙන තොරතුරු ධාත්වයන් තමයි ඒවා වෙන් වශයෙන් තැම්පත් කරලා තියෙන නිසා ඕන විදියට හැඩ ගන්න පුළුවන් ශක්තියක් එනවා. ඉතින් මේ සතියෙන් තොරව අපි අවුරුදු 100ක් හුස්ම ගන්න කවදාකවත් අපි ඒකේ ස්වභාව ලක්ෂණ සෝකී ලක්ෂණ දකින්නේ. ඒකට අපි සතිය පිළිපොළ ධම්මවිචය ඇති වෙන තාලෙට ඒ ආස්වාසයෙන් ප්‍රස්වාසයේ ආස්වාසයෙන් මුලින් මැද වෙන වෙන හැටි මැදින් අග වෙන වෙන හැටි ආදි වශයෙන් විස්තර හොයන්න ගත්තොත් මේ මනුස්ස හිත කියන එක පුදුමාකාර විදිහට කර්මන්‍ය කරගන්න පුළුවන්, යොහුසුළු කරගන්න පුළුවන්, සුඛනම්ය භාවයටපත් කරගන්න පුළුවන් බව ඇති වෙනකොට තමයි ওই ධම්මවිචය කියන එක මොහොදු වෙන්න පටන් ගන්නේ. මෙන්න මෙතනදී මේ එක එක ධර්මතාවයේ යථාව මේ පෞද්ගලික ලක්ෂණ, පච්චත්ත ලක්ෂණ, එහෙම නැත්නම් සෝකීය ලක්ෂණ බලාගෙන යනකොට බොහෝ වේලා භාවනා කළොත් නැත්නම් මුගක් භාවනාට කාලය මිඩංගු කෙරුවොත් මේ සේරගම තුල සමාන ලක්ෂණ වගේකුත් පේන්න පටන් ගන්නවා. සෝකීය ලක්ෂණ තේරීම පිරෙන්න ඒ වගේ සමාන ලක්ෂණ වගේක් පේනවා. මොකද්ද? අපි හිතමු ආස්වාස කරන වෙලාවේදී නිදර්ශනයක් වශයෙන් අපිට ඒකේ මේ උණුසුම් ගතිය ආස්වාසයේදී වැටෙනවයි කියලා. ඒ ප්‍රස්වාසයට සාපේක්ෂව ආස්වාස හුලඟ සීතලයි, උණුසුමයි. පිට මේ සීතලයි. පිට නෝදු උණුසුමයි කියලා අපි හිතමු. මෙහෙම හිතාන හිටියොත් ඒ ආස්වාසයත් සමග සිසිලස පහළ වෙනවා, ඒක නැති වෙලා යනවා. ප්‍රස්වාසයත් එක්ක උණුසුම පහළ වෙනවා, නැති වෙලා යනවා. සිසිලසෙත් තියෙනවා ඇති වෙන ගතිය, එයාගේ ගුණය පෙන්නනවා, එයා නැති වෙලා යනවා. උණුසුමෙත් තියෙනවා, එයා ඇති වෙනවා, තමන්ගේ ගුණය පෙන්නනවා, නැති වෙනවා. ඊගාට ඒක ඇතුලේ තියෙන හිතම අපි සමාහලාට තේරෙනවා මේ නාසයලා වටේට නිකන් දෙඹරයක් බැඳා වගේ තද කරලා මේ දත් කලවුණට ඉන්ජෙක්ෂන් එකක් ගහපුවාම ඒ පැත්තේ හිරි වැටලා හිටනවා වගේ නාසිකාගේ හොඳ තේ වගේ හිරි වැටෙන ගතිය වගේ පේනවා. ආබන්ධන ලක්ෂණ පේනවා. සමාහලාට මේක මීමැසි පොදියක් වගේ එහාට මෙහාට පදාසෙම නලියන ගතිය පේනවා. ඒ සෑම ගතියක්ම මතුවෙලා තමන්ගේ ඒ ආවේනික ලක්ෂණ පෙන්වලා නැතිලා යනවා. උණුසුමටත් එච්චරයි සීතලටත් එච්චරයි. අදගතිරත් එච්චරයි, ගොරසුගතිරත් එච්චරයි. ඒ නිසා බලාන යනකොට වායෝ ධාතුව ආවත්, තේජෝ ධාතුව ආවත්, ආපෝ ධාතුව ආවත්, පඨවි ධාතුව ආවත්, ඒක ඇති වී නැති වී යනකම සෑම ධාතුවකටම සෑම ලක්ෂණයකටම පොදු ලක්ෂණක් වශයෙන් වෙන්න පටන් ගන්නවා. ඉස්සෙල්ලා වෙන්නේ එක එක ලක්ෂණය අනික් ලක්ෂණයෙන් වෙන් වෙන හැටි. බොහෝ වෙලා භාවනා කරනකොට වෙන්නේ ඒ සෑම ලක්ෂණයන්ටම ආවේනික වූ සමාන භාවයක්. ඒකට කියනවා සමානෝ භාවෝ සබාවෝ. සමාන ලකුණට එන්න පටන් අර ගන්න වෙන නිසා විස්තර සහිතව බලන්න සෑම විස්තරයකින්ම සම්පූර්ණ වෙන්න ඒ සම්පූර්ණ කරන සෑම දේ තුළම ඇත්තා වූ සමාන ස්වරූපේ එන්න පටන් අර ගන්නවා. මේ සමාන ස්වරූපේ ආවට පස්සේ මේ තේරිල්ල නැතුව යනවා. අරක දෙන්න මේකෙපයි කියන ගතිය නැතු වෙනවා. ඔක්කොම එකයි. එතකොට තෘෂ්ණාවට ඉඩක් නැහැ. එතකොට වර්ග කරන්න දෙයක් නැහැ. මට අර කෑල්ල දෙන්න, මේ කෑල්ල එපා. මොකක්වත් නැමෝද බලනකොට ඔක්කොම තියෙන සමානකම. නමුත් මේ සමානකම පේන්නේ නැහැ පෞද්ගලික ලක්ෂණය තුළ විශේෂඥ නොවුනොත්. පෞද්ගලික ලක්ෂණ වලින් හිත නොපිරුණොත්. ඒ නිසා ආධුනිකයා කරන්නේ ආස්වාසයේ තියෙන හැම පැතිකඩක්ම දක්මින් ආස්වාසය පිළිබඳ සෑම දැනුමක්ම ලබන්න උත්සාහ කරනවා. ප්‍රසවාසය පිළිබඳ තියෙන සෑම පැතිකඩක්ම වෙස්මුණක්ම වේශයක්ම දකිමින් ඒක පූර්ණ කරන්න යනකොට යම් දවසක ස්වභාවික ලක්ෂණ කියන නෑ ස්වභාවික නෙමෙයි පෞද්ගලික ලක්ෂණ කියන භාජනයේ පිරුණොත් ඒක උතුරලා වැටෙන්නේ සමාන ලක්ෂණ වලට. මේක චිත්ත නියාමයක්. මෙන්න මේක දන්නේ නැති කට්ටිය තමයි එකම ලකුණ මේ අපි කියමු ආස්වාසේ හැම පැතිකඩම නොදන්නා තාක්කල් ඔහු තුල අඩුවක් තියෙනවා, අන්ධකාරයක් තියෙනවා, මේ අන්ධබන්ධ භාවයක් තියෙනවා. ඒක පිරුණාට පස්සේ ආස්වාසේ තියෙන හැම ලක්ෂණේ දැක්කට පස්සේ පිරිච්ච ගතියක් ඇති වෙන්නේ හිතේ. සම්පත්‍ති කරගතියක් ඇති වෙනවා, ආලෝකමත් ගතියක් ඇති වෙනවා. මම මේක දන්නවා. එතකොට දැනගන්න ඒ ලකුණුම ප්‍රස්වාසයේත් බොහොම සමානව පේනවා ඇතිවීම නැතිවීම ස්වරූපේ. එතකොට මට ආස්වාදේ වේවා ප්‍රස්වාසයේ නොවේවා ප්‍රස්වාසයේ වේවා ආස්වාද නොවේවා කියන වගේ තේරිල්ල නැතු වෙනවා. තණ්හාව නැතු වෙනවා. ඒ නිසා පච්චත්ත ලක්ෂණ දිගේ යන තාකල් භාවනාව හරීම රුචි. හරිෂෝ කට අරගෙන ඉන්න කමටහන් සුද්ධ කරා. නැත්නම් සමාන ලකුණු පහල වෙනකොට කියනවා මට නිින්ද යනවා. මං අද කමටහන් සුද්ධ කරන්න එන්නේ නැහැ. හෙට එන්නම්. ආනේ විදියට මේ විසමතා ඇති තාකල් හරි භාවනාවේ අල්ලා යන ගතියක් තියෙනවා. ඒත් මේ හරියන යෝගාවචර ගැන මම මේ කතා කරන්නේ. නමුත් සමාන ලක්ෂණ 15 වෙනි පත්තක පටන් ගත්ත ගමන් යෝගාවචරයන්ගේ මූණ නිකන් හේ බාන්න පටන් ගන්නවා. මෙතෙන්දී ඉතින් ගුරුවරයාට තියෙන විශාල වගකීමක්. මේක ඇත්ත තමයි දෙවේලේ දකින්න කුකුලාගේ කරමලා මේ වේලේ පෙනේ දකසේම සුදු වෙලා කියලා ඔය පරිණි කවියෝ කිව්වා වගේ. ඒ වගේ විචිත්‍රතාවය නැති වෙනකොට යෝගාවචරය පසුබාහන ගතිය ස්වභාවයි. නමුත් ඒක තේරුම් අරගෙන මේ විචිත්‍ර ලක්ෂණ දකින්න එකේ පූර්ණත්වයක් තල තුනකම තමයි සමාන ලක්ෂණ දැකීම. ඒකට සූදානම් වෙමු. එතනින් තමයි අපිට මේ සංසාරේ පුරාම ගෙනාම තෘෂ්ණාවත් අවිද්‍යාවත් දුරු කරලා හිතේ ආලෝකයක් ඒ වගේම දේවල් තෝරන ගතිය choice කියන එක දුරු වෙන එකක් පේන්න පටන් ගන්නකොට යෝගාවචරය ගුරුවරයා එපා වෙන ගතියක් එනවා භාවනාවේ එපා වෙන ගතියක් එනවා කෑමේ එපා වෙන ගතියක් එනවා ඒ ඉඳුන් හිටුන් එපා වෙන ගතියක් එනවා ඒකෝර කමඨාන් සුද්ධ කිරීමත් එපා වෙන ගතියක් එනවා අන්න එතෙන්දී හිත තනවා වඩල නැගිට්ටවන්න නම් ඒ යෝගාවචරය කල්ැතුව කියලා දීලා තියෙන උණු ගුරුවරු ධර්ම දේශනා මාර්ගයෙන් ධර්ම සාකච්ඡා මාර්ගයෙන් උඹටත් ওই වගේ තැනකට එයි අන්න එතෙන් ආපුවාම නොපැකිල ඒක කියන්ට ඉගෙන ගන්න ඕනේ නැතුනොත් මට උදව් කරන්න අමාරුයි ඒක නොදැන ගිහිල්ලා එන්නම් කියලා ටටා කියලා ගියොත් ගියා තමයි. ආයේ වැරද්ද හදන්න ක්‍රමයක් ඉන්නේ. අද මෙතන ඉන්න බර ගානක්. ආහ නොතෙන් දැවිලා ආපහු ගිය කට්ටිය. මේ භාවනා කරගෙන යනකොට විචිත්‍රතාවයේ තියෙන තාකල් ඒ ගුරුවරයාගේ ගුණ ගායනා කරගෙන ඉතින් අඳුර පාන. සමාන භාවයේ ඉන්න පටන් ගත්ත ගමන් ඒකේ තියෙන තලතුණකම වටිනාකම මේ චිත්ත නියාමයක් නොදන්න ගැතිය නිසා ඉතින් කම්මැලි වෙලා පසුබාන. ඒක මේ පිටිසකට විතරක් නෙමෙයි කාටත් වෙන දෙයක්. මේක පිළිබඳව මේ මෑතකදී මේ කරපු ඒ පරිශන වලින් හම්බෙච්ච තොරතුරු ටිකක් මම කැමැති එකතු කරන්න බෞද්ධ භාවයේ පිණිසත් ධර්මදේශනාවේ විචිත්‍රත්වය මතත් ඇතිකරනද ඒ බටහිර දැනට තියෙන ස්නායු වෛද්‍ය විද්‍යාව සහ නව තාක්ෂණයේ අනුව ඒ අතෝ මේ ජීවත් වෙන මොලයක් නැත්තම් මේ සජීවී මොලයක් ඒ පරිශනයට ලක් කරලා ඒකේ ඡායාරූප ගත්තහම ඒගොල්ලෝ දැකලා තියෙනවා ලෝකේ ඉන්නා තාක් සෑම දිනෙකගේම මොලේ වැඩ කරන්නේ එක පැත්තයි කියලා. දකුණු පැත්ත විතරයි වම් පැත්තේ වැඩ ගන්නේ නැහැ. මේ දකුණු පැත්තේ තෝරන සුළුයි. එයාට ඒ දේ නැත්තම් අම්මා මුත්තා කිව්වත් හරියන්නේ නැහැ. ඒකම ඉල්ලනවා. ඉතින් රණ්ඩු කරනවා අරක දීපන් මේක දීපන් කියලා තුවන්තුවම් පේසුඤ්ඤම් කිය තෝතෝ වරපල කියලා රණ්ඩු කරන්නේම මේ තියෙන දේ තෝර කඩාව දාගන්න බැරිකම නිසා. ඒ විදිහට මේ කුහක ගති, ඊර්ෂ්‍යා ගති, තේරුම් ගති සේරම ඇති වෙන්නේ මේ මොලේ දකුණු පැත්තෙන් කියලා. එච්චරයි අපි වැඩ කරන්න තියෙන්නේ. කවදාකවත් අපි වම් පැත්තෙන් වැඩ අරගන්නේ නැතිලු. ඉතින් මේ ළඟදී ඒගොල්ලෝ මේක ගැන හිතලා බලාපොරොත්තු අතහැරලා තියෙනවා. මේක මම කාර් දෙයන්නාගේ වැඩක් වෙන්න තියෙන නිසා දකුණු පැත්තෙන් වැඩ ගැනීමක් ලෝකේ නැහැ කියලා අතහැරලා දාලා ඉඳලා තියෙනවා. නමුත් පසුගිය දවස්වල මේ බටහිර අපරදිග පෙරදිග කණ්ඩායම එකතු වෙලා මේ පරිශ්‍රණයට හොඳට භාවනා කරපු තුන් දෙනෙක් ලක් කරාට පස්සේ ඒ තුන් දෙනාගෙන් දෙන්නෙක්ම දකුණු පැත්ත වඩා වම් පැත්තේ බොහෝම සක්‍රීය බවක් පෙන්වන බවක් ඒ යන්ත්‍ර වලට දැකලා තියෙනවා. ඊට පස්සේ මේ දෙන්නා පිළිබඳ හොයලා බලනකොට ඒත් බොහෝමත්ම පිරිච්ච ගතිය ඇති කාරුණික මෛත්‍රියෙන් යුක්ත සමාන මනුස්සයන්ට සලකන පරිසරයට සමාන ගතිය ඇතුව සලකන තමන්ගේ ජීවිතය පිළිබඳ හොඳ පිරිච්ච හැඟීමෙන් ගත කරන ඇත්තෝ. ඒකටගේ වෙනස තියෙන්නේ බොහෝ දෙනාගේ හිත දකුණු පැත්තේ වැඩ කරද්දී මේ ඊටාම සුළු පිරිසකේ මේ වම් පැත්තේ වැඩ කරන්න පටන් පස්සේ ඒ අත්තන්ගේ ගුරුවරයා හම්බුනාට පස්සේ කිව්වා "හුවලු ඉතින් මේ අත්තන්ගේ චරිත ලක්ෂණ වෙනස්. ඒ අත්තු පරිසර දූෂණය කරන්නේත් නැහැ, චිත්ත දූෂණ තත්ත්වෙකුත් නැහැ, කාටවත් කෙලසන්නත් බෑ, කාටවත් කෙලසන්නේත් නැහැ. බොහොම වටින උතුම් තත්ත්වයක් තියෙන්නේ. කොහොමද මේකට පාර? කොහොමද මේක ඇති කරන්නේ?" ගුරුවරයා කරු බොහොම ලේසි. පැය 10000 පන්නලා භාවනා කරපුවාම හරියනවා. එච්චරයි. පැය 10 පන්නලා භාවනා කරනකොට ওই දකුණු පැත්තේ තියෙන කලබගෑනිය නතර වෙලා රණ්ඩු සතුලේ නතර වෙලා හිතේ අවධාන ශක්තිය වම් පැත්තට ගියාට පස්සේ ඒ හිත බොහොම සුන්දරයි. ඒ හිත බොහොමත්ම මාතෘත්වයෙන් යුක්තයි. සෑම කෙනෙකුටම මාතා යතානියම් පුත්තන් ආයුසායක පුත්ත මනුරක්කේ වගේ කවදාකවත් වර්ගභේද තීරිලක් නැහැ. සියල්ලම මානුෂිකත්වයෙන් සලකනවා. හැම කෙනෙකුටම සමානව සලකනවා. පිරිච්ච ගතියක් තියෙනවා, තරුණ ගතියක් තියෙනවා, සක්‍රීය බවක් තියෙනවා. මෙන්න මේ වෙනස ඇති වෙනකොට බුදුන් ආශ්‍රය කළ තිබුණ නැත්නම් ධර්මය අහලා තිබුණ නැත්නම් සංඝයා තිබුණ නැත්නම් හුඟ දෙනෙක් කියනවා පිස්සු කියලා. හුඟ දෙනෙක් කියනවා මේ ජීවිතේ කිසි ටේස්ට් එකක් නැහැ, හැමදේම එකම රසයයි තියෙන්නේ. ඒක නිසා අර ඉස්සර තිබුණු රණ්ඩුව නැහැ. එකපාරේලා එකක් යන්න හදන ගතිය නැහැ. ඊර්ෂ්‍යා ක්‍රෝධමානෙ නැතිවට ලෝකෙන් කොන් වෙන ගතියක් පටු වෙන ගතියක් යනවා. මෙන්න මේ දේ වෙලක් මේක අඳුනා ගන්න බැරි වුණොත් ඒක හරීම සාසනීය සිදුවෙන මහ විනාශයක් නාස්තියක්. මේ ආලාපාලුවා භාවනා කළොත් මේ ටික වෙනවාමයි මම සාහිත කළා කියන්නේ. නමුත් ඉතාමත්ම කලාතුරකින් කෙනෙක් තමයි මේක භාවනා දියුණුවක්, මේකයි ධම්ම විචේ කියන්නේ, මේකයි අගය කළ යුත්තේ කියලා දන්නේ. මොකද හේතුව ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ කකා යන්න පුළුවන් හම්බෙන රසමසවුලු හම්බෙයි කියලා. ඇත්තටම ධර්මයේ පැත්තේ නම් මේක ලොකු රසමසවුලක් තමයි. නමුත් ධර්මයේ එකම දේ බොහෝ වෙලා බලනකොට මුලින් අපට හම් වෙන්නේ ඒ දේට ආවේනික සෝකී ලක්ෂණ. ඒකම බොහෝ විට බලන ඉන්නකොට සිද්ධ වෙන්නේ ඒ සෝකී ලක්ෂණ සහිත හැම දේ තුලම තියෙන සමාන ලක්ෂණ පේන්න පටන් ගන්නවා. එතකොට නීරසකමක් ඇති වෙනවා. එතකොට එපා කරන ගතියක් එනවා. එතකොට තණ්හාව අඩු වෙනවා. එතකොට මම ආයෙනයක් අවශ්‍ය නැහැ. එතකොට අපිට තේරෙන්නේ අපි ඔක්කොම දෙනා ගංගානංගගේ වැලිය සලාවක දෙන වැලියට වාගේ. එක්කෙනෙක් එක්කෙනාට වැඩිය ලොකුවක්, එක්කෙනෙක් එක්කෙනාට පුංචියක් නෑ, ඔක්කොම එක ගානයි. එතකොට එක්කෙනෙක් උස්සගෙන තව කෙනෙක් තලාගෙන මරාගෙන පොඩි කරගෙන ඊර්ෂ්‍යා මාසුරුකම් කරන්න දෙයක් නෑ, කොහොමදත් එකයි. අන්න එතකොට ඔන්න මානසිකත්වයේ මතුවේ. එතකොට පොදු මනස මතුවෙනවා. එතකොට තරුණාව, මෛත්‍රිය, මේ පරිසරයේ තියෙන ලැබියාව සේරම මතුවේ. ඉතින් ඕක පාඩම් පන්ති වලින් කොච්චර කරත් ඒක නිකන් පිටින් සායන් ගාව වගේ වැඩක්. නමුත් එකම අරමුණක් බොහෝ වෙලා බලා ඉන්නකොට අර සකෝ භාවෝ සබහාවෝ කියන විදිහට සෝකී ලක්ෂණවල ඉඳලා යම් වෙලාවක සමානෝ භාවෝ සබහානෝ සබහාවෝ කියන තත්ත්වයටපත් වෙනකොට යෝගාවචරයා මේ ගොඩබිම හිටව මිනිස්සෙක් නැත්නම් පොළවේ හිටව මිනිස්සෙක් උරුවකට කොට වෙන වෙලාවෙදී වගේ එයා හෙලෙත් අහඩු සත්‍යකටපත් වෙනවා. උරුවේ කකුලක් තියෙනවා ආපහු ගන්න. මොකද ඒක හෙල්ලෙනවා. මේ පොළව අයියයි කියලා පොළවේ ඉන්න බලන්න. සමානේ ස්වරූපේ තමයි යෝගාවචරය භාවනා කරන්නේ. කාර්මුණම විපස්සනා වශයෙන් අරමුණ පිළිබඳව දක්ෂ භාවයේ දියුණු වෙන්න ඒ අරමුණ එපා කරන ගතියක් එනවා. නීරස ගතියක් එනවා. ඉතින් කම්මැලි වෙනවා. දමල ගහලා යන්න හේදෙනවා. හොස්ස ළඟින් මැස්ස යන්න බැරි රුසුවන් නැති ගති පහළ වෙනවා. ඒ මොකද හේතුව අරමුණ ඒකාකාරී වෙලා. මේක කලින් දන්නවා නම් සත්පුරුෂයෙක් නම් ධම්මවිචේ සම්බොජ්ජංගේ තියෙනවනේ ඒ යෝගාවචරය දැනගන්න ඕන්න. දැන් තමයි නීවරණ ධර්ම දුරු වෙලා ලෝකේ ඇති හැටිය පේන්න පටන් අරගන්න. ආනේ ඇති පේන්න පටන් අරගන්නකොට ඒකට අභීතව මූණ දෙන්න නම් ඒක දිගට ඉදිරියට පවත්තන්න නම් ඉතින් එසේ මෙසේ යුද්ධයක් කරලා දිනපු කෙනෙක් වෙලා බෑ. පුදුමාකාර ශ්‍රද්ධාවක් අවශ්‍යයි. ඒ ශ්‍රද්ධාවෙන් බුදුන් කෙරෙහි ඇති ශ්‍රද්ධාව නෙමෙයි, තමන්ගේම භාවනාව කෙරෙහි ඇති ශ්‍රද්ධාව. ඒ වගේම වීරියක් අවශ්‍යයි. මොකටද මේ ගත්ත බර බිම තියන්නේ නැතුව යන්නේ. හොදෝත මඩේ දාන්න නැතුව උස බිම තියන්නේ නැතුව ඒ උස බිම තැබීමේදී නාස්ති වෙන කාලේ නාස්ති වෙන වස්තු නාස්ති වෙන දේවල් දිහා බලනකොට ඔය බුදුහාමුදුරුවෝ hina වෙලා ලෝකෙ දිහා බලා ඉන්න මොකටද කියලා හිතනවා. ඒ තරමටම අපි පුංචක් ඩිංගිටකෝ අපේ ආත්මයට, අපේ සැප විහරණයට, අපේ ශරීරයට පුංචි හානියක් හරි වුණොත් අර වටිනා ධර්ම කන්ද බිම තියලා ඉතින් ශරීරයට සැප වෙනවා. ඉතින් ආත්මේ පිනවන්න හදනවා. ඉතින් ඒක කැප කරන්න වීරත්වයක් අවශ්‍යයි. කැප කරන්න තමන්ගේ වීරිය තියෙන්න ඕනේ. ඒකෙම සතියක් තියෙන්න ඕනේ. මෙතනදී ස්ථාන මාරුවක් සිදු වෙනවා. අගයන් ආඩම්බරයන් වල මාරුවක් සිදු වෙනවා. මොකද එක එක අරමුණක තියෙන පෞද්ගලික ලක්ෂණ දැකලා හිත පිරුණට පස්සේ එවැනි අරමුණු රාශියක තියෙන සමාන ලක්ෂණ පේන කොටයි හිත තලතුණා වෙනවයි කියන්නේ. අපි තව පැත්තකින් කියන ඕන ප්‍රඥාප්ති ධර්ම වල ඉඳලා හිත පරමාර්ථ ධර්ම වලට යන්න හදනවයි. අපි කියනවා සමාධි භාවනා කරපේකන දැන් ඔන්න විපස්සනාවට යන්න හදනවා කියලා. මොකද ඇත්තටම ගුරුවරයා දැනගත්තට හිතුවත් ඇති ගෝලයා නොදැන හිතියට කමක් නැහැ. නමුත් ගෝලයා දැනගන්න ඕනේ, යෝගාවචරය දැනගන්න ඕනේ භාවනා කරොත් ප්‍රතිඵල තියෙනවා. ඒ ප්‍රතිඵලෝයි අපි ඉල්ලන දේ නෙවෙයි. අපි ඉල්ලන්නේ තියෙන විචිත්‍රතාවය. නමුත් ඉස්සලා විචිත්‍රතාවය පෙන්නලා ඊගාට සමාන භාවයේ පෙන්නකොට නැසලී ඉදිරියට යන්න නම් උලන් වදින්න තැනක නැත්තනකපත් වෙන පහන් දැල්ල වගේ ලොකු සමාධියක් ඒතකොට තියෙන්න ඕනේ. ලොකු ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඇති හැටිය දැකීමට. ආනේ විදිහට ධම්ම විචය තුලින් ඒ විචිත්‍රතාවයේ දුරු වෙලා සමාන භාව මතුවෙනකොට ඒ හරහා ඒ ප්‍රඥප්ති ලෝකයේ බහු කරලා පරමාර්ථ ලෝකයට යනකොට ඒ හරහා නිසලී යෑම තමයි අතර මේ භාවනා ලෝකයේ තියෙන මේ වීරත්වය කියලා කියන්නේ. මේකේ තියෙන විචිත්‍රත්වය කියලා කියන්නේ. ඒක උපමාවක් විදිහට කියනවා නම් ආසන්තරාවක් මේ පොළොව දිගේ වේග කවාගෙන ගිහිල්ලා යම් මොහොතක ඒකේ තටුවල හැඩය වෙනස් කරලා අධික වේගයෙන් යුක්තව දැන් ගුවන්ගත වෙන්න හදනකොට සහලවන ගතියක් වෙනවා. පුංචි තාඩියක් එහෙම දානවා. සමහරවිට වමනෙත් යනවා. ඒ මොකද අර පොළවේ තිබුණ ගැම්ම දැන්නේ දැන් මේ ගුවන්ගත වෙන්න හදනවා. ඒක ඇත්තටම ආසන්තරාවේදී ගුවන් ගමනේදී තාම භයානක අවස්ථාවක්. ඒ වෙලාවේදී ඔක්කොම ඉතින්ට පූර්ණ අවධානයෙන් ඉන්න ඕනේ. අපිට එතකොට පේන ඕන පරිසද කරගන්නයි කියලා දැනුම් දීමක් එනවා. ගුවන් වල ඒ නියමයන් පිටක් නෙවෙයි. වැඩ කරන කට්ටියත් කියන තම තමන්ගේ ආසන වල ගන්න ආසන්තරාව සමබර භාවයේ නැති කරගන්න බෑ. නම්බර වල නැති වුණොත් දැන් ඉන්නේ පතේ අවසාන කෙළවරේ වැටුනොත් එක්ක මූදට නැත්තම් මඩ කොටගෙන. අය හරවලා ගන්න බෑ. මේ වගේ භාවනා මෙන්න මේ සහලවන තැනට එනකොට කයයි ජීවිතයයි දෙක පුදන්න බලන්නේ. ඒ නැත්තම් අලි අවුලකටපත් වෙනවා. මානසික අසහන පවා එන්නේ ඉඳී තියෙනවා. මේ මනසේ තියෙන මේ ගුණුව කැඩිලා යන්න උනත් ඉඳී තියෙනවා. ඒක නිසා ඒ කල්ලාතුව දැනගෙන භාවනා කරුවොත් ප්‍රතිඵල තියෙනවා. නමුත් ඒ ප්‍රතිඵල දරන්න තරම් ඒ ප්‍රතිඵල මේ සතුටින් බාර ගන්න තරම් අපි ළඟ සත්‍තාවක් තියනවාද, අපි ළඟ ධම්ම විචේ තියනවාද, වීර්ය තියනවාද කියලා බලන්න නම් කරලම බලන්න ඕන. කොච්චර මේ වගේ බණ ඇහුවත්, කොච්චර පොත් කියවත්, කොච්චර කතපොත ගහන ඉදිරියට ගියත් ඔතෙන්ද එනකොට පස්ස වේවුලන්න ගන්නවා නම් හැමදාම එක තැන කරකැවෙන. ඒක නිසා ධම්ම විචේ ඇති කරන සුල්ලේ ඇති කරන ආකාරයට යන්න නම් මේ ධර්ම කොටස් කියවලා දැනගෙන භාවනාදී හරියට ඒ සියලුම ධර්ම කස කැවිගෙන එනකොට අභීතෝ බලනින්නවා. අපි මේක නිදර්ශනයකට දාලා ගත්තොත් අපි ආස්වාද ප්‍රස්වාස දෙක මුලින් හොඳට ගුරුසුවට එකිනෙකට වෙන් වෙන ලක්ෂණ පෙනෙනවා. මුදිගේ බලන්නකොට සරුවචනාංශය සඳහන් කරනවා සතෝ වාස සති සතෝ පස්සසති. ආසතියෙන් යුක්තව ආස්වාස කරයි, සතියෙන් යුක්තව ප්‍රස්වාස කරයි. උනේ ඒක ඊට පස්සේ සඳහන් කරනවා දීගං වාස සන්තෝ දීගං වා පස්සසති. ඒ හුස්ම මුලින් ඉඳගත්ත ගමන් අර කයේ තියෙන කලකොල ගති, හිතේ තියෙන කලබල ගති නිසා දීර්ඝ හුස්ම වැටෙනවා. එතකොට දීර්ඝවම හුස්ම ගන්නවා, දීර්ඝ හුස්ම හෙලනවා කියලා මේ පුද්ගලයා ඒකට අවධානය යොමු කරගෙන දැන් කයත් තැම්පත් වෙලා, හිතත් තැම්පත් වෙලා, ආනාපානෙත් තැම්පත් වෙනවා නම් තවත් විදිහට කියනවා නම් හිතවිලි දිගේ දුවන්නේත් නැහැ, ශබ්ද වලට කටතර වෙන්නේත් නැහැ, කයේ වේදනක් නැත්තම් ඔන්න කෙටි හුස්මටම ආර වෙනවා. දීර්ඝ හුස්ම කෙටි හුස්ම. එතකොට මේ පුද්ගලයා ආයෙ දික් කරන්න හදන්නෙත් නැහැ, කෙටි කරන්න හදන්නෙත් නැහැ. දීර්ඝව තිබුණ එක රස සංවාස සන්තෝ රසං අස්ස සාමීති බජාන දිච්ච පජානාති දනගා කෙටි වුණා. ආනේ එතෙන්ට යනකොට කෙටි බවටපත් වුණාට පස්සේ අර හිතේ ගුණවත් එක්ක මේ පුද්ගලයාට ආස්වාසිය රැල්ල වෙනදා නොදැක්ක තැන පටන් යාන්තමට මතුවෙනකොටම අල්ලන්න පුළුවන් ශක්තියක් අන්තිමටම ගෙවිල යනකම් ඒ හුස්ම දරත් එක්ක ඉන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා. ඒ හේතුව ඉතික් වෙලා ආස්වාස් ප්‍රස්වාසය අසුරු කිරීමේදී ඇතිවෙච්ච සතියේ බලමයි. එහෙම නැත්නම් සමාධියේ ලාවට ඇතිවෙච්ච සමාධියේ බලමයි. මේ නිසා මුල මෙහෙමයි, මැද මෙහෙමයි, අග මෙහෙමයි කියලා බලන්නේ කියලා. සබ්බ කාය පරිසංවේදී අසසී සාමීති සික්කති කියලා සඳහන් කරනවා. මෙන්න මෙතෙන්දත් ගියාට පස්සේ මෙතන කියන්නේ කොතනද? ආස්වාසේ නැති තැනක ඉඳලා ආස්වාසේ පටන් ගන්න ආරම්භෙම පේනවා. ඊට පස්සේ ආස්වාසේ ඇදීගෙන ගිහිලා සම්පූර්ණ නැත්තන්ට ගෙවෙන තැනක් පේනවා. ඒක උඩට අපි කියනවා මුලමැදාග. ප්‍රස්වාසයත් බලනවා. ආනේ බලාන යනකොට අර තිබුණු ගොනුව තව වැඩි වෙලා හිතත් අරමුණත් කයත් තැම්පත් වෙන තත්ත්වයටපත් වෙනවා. පත්‍යගෙන යනකොට යෝගාවචරය අන්ධබන්ද වෙනවා, කලකොල වෙනවා. අපි අර කලින් කියාපු අවුලටපත් වෙනවා. මොකද හේතුව ආස්වාස අරමුණ සහ ප්‍රස්වාස අරමුණ අතර වෙනස නැති වෙනවා. හුදුටුවම තුනී වෙනවා. අපි සාමාන්‍ය පොදුවේ ප්‍රකට තවත් නිදර්ශනයක් ගත්තොත් එහෙම රතුහාල් ටිකක් වතුරට දාලා, මුට්ටියකට දාලා, වතුර ටිකක් දාලා අපි ලිපේ තියලා කාට හරි උකට වඩා කලතු කරලා පෙන්නුවොත් මෙන්න මේවට තමයි හාල් කියන්නේ, මෙන්න මේවට තමයි වතුර කියන්නේ කියලා හොඳට පේනවා. මේ වතුරයි මේ හාලුයි වෙන් වෙලා. අපි උකට ගින්දර දැම්මට පස්සේ ඔබ ටික ටික ගිහිල්ලා හාල්ලටේ බත තැම්බෙනවා. බත දැම්බෙනකොත් පෙන්වන්න පුළුවන් මේවා බත්තට, මේවා වතුර කියලා. ඒකත් හොඳට දිගට ගිහිල්ලා ඔක හැඳි ගෑවුනාට පස්සේ බතෙන් වතුර වෙන් කරගන්න බැරි වෙච්චාම අපිට ඔකට බතුයි වතුරයි කියන්න බෑ, කැඳ කියන්න වෙනවා. එතකොට හාල්ලටේ කොයි වතුර කොයි කිව්වොත් ඉතින් අරි නඩුවක් තමයිපත් වෙන්නේ. ඉතින් මේ මිනිස්සයා වරින් වර නම් මේ මුට්ටිය දිහා බලන් හිටියේ කියාවේ මේ ඉන්ද්‍රජාලයක් කෙරුවා, මේ බොරුවක් කෙරුවා, මෙච්චර තිබුණු හාලුවේ වතුර වෙනකොට දැන් තියෙන්නේ බොරක්. ඉතින් කවුරු හරි නිතරම දිගටම බලන් හිටියනම් පේනවා නෑ නෑ ඒකම තමයි. අන්න ඒ වගේ ආස්වාද ප්‍රසවාස දෙක වෙනස්ව තියෙන තාක්කල් අපි ඒක විස්තර කියනවා වගේම ඉතාමත්ම වැදගත් මේ දෙක අතර වෙනස නැති වෙගෙන යනකොට ඉතාම ගෞරවයෙන් ඒක බැලුවොත් අන්දමන්ද වෙන්නේ නැතුව කලකොල වෙන්නේ නැතුව තමයි දැක ගන්න පුළුවන් වෙනවා. ඒකම තමයි මේ බොරයක් බවට පත් වෙන්නේ. ඒක පිළිබඳව වරින් වර බලනවා නම් දැනුම අඩුයි, අන්ධකාරයේ තියෙන මොහේ තියෙන. හොඳට ඇස් දෙක බලාගෙන අරගෙන දෙතර දීලා හොඳට වෙන හැටි පැයම බලන් හිටියානම් කිසිම සැකයක් එන්නේ නැහැ. මේකේ කවුරුත් කරපු ඉන්ද්‍රජාලයක් මොනක්වත් නැහැ. උන්ම තමයි කවුරුත් කැඳ උයන්නේ. කාලෙන් පටන් ගත්තාම කැඳ වෙනවා. වතුරෙන් පටන් ගත්තාම බොරයක් වඩපත් වෙනවා කියලා වෙනස දැක්කම ඒ සිද්ධියට ආලෝකයක් වැටෙනවා. අන්ධකාරය දුරු වෙනවා, මෝහය දුරු වෙනවා. එතකොට මේ පුද්ගලයාට එතනින් මෙතෙන් ගියයි කියලා බයක්වත්, චකිතයක්වත්, සැකයක්වත්, විචිකිච්ඡාවක්වත් එන්නේ නැහැ. ධම්ම විචයයි පහළ වෙන්නේ. මේක මේ දේ බවටපත් උනා. ඒ නිසා ධම්ම විචේ ප්‍රතිපක්ෂ ධර්මයේ තමයි විචිකිච්ඡාව. විචිකිච්ඡාව වෙන්නේ සිද්ධිය හරියට දැකපු නැති නිසා. වරින් වර බලනවා නම් සිද්ධිය පේන්නේ නැහැ. ඒ නිසා විචිකිච්ඡාව අන්ධකාරයක් නම් ධම්ම විචේ කියලා කියන්නේ ආලෝකයක්. අපි කරුවල කාමරයක කවුරුත් දන්නේ නැතනක කරුවල කාමරයකට දැම්මොත් අපිට හරි සැකයක් කුකුසක් පහළ වෙනවා. නමුත් ඒකේ හොඳට ආලෝකයේ තියෙනවනම් අපිට ඒ සැක කුකුස් නැහැ. ඒ වගේ තමයි සති ආලෝකයෙන් මුළු කර්මස්ථානේ පුරාම බලන ඉන්නවනම් දැනෙමින් තිබුණු ආනාපානෙ නොදැනීමට යන තත්ත්ව එකක් එකක් ජවනිකාවෙන් ජවනිකාවට බලන්න පුළුවන් වෙනකොට ඒ පුද්ගලයාට තියෙනවා අන්තිමට බලනකොට පාඨවි ගතිය බැලුවත්, තේජෝ ගතිය බැලුවත්, ආපෝ ගතිය බැලුවත් මේ කියන රූප ධර්ම බැලුවත් එහෙම නැත්නම් ස්පර්ශය, ශ්‍රද්ධාව, වීර්ය, සතිය ආදී මානසික ධර්ම, නාම ධර්ම ගත්තත් ඒවා හේරගෙම තියෙනවා වහා ඇති වී නැති වී යන කතියක්. ඒ විතරක් නෙවෙයි. ඒ එක ධර්මයක්ව කවදාකවත් ළඟ තියෙන අනෙක් ධර්මයට බලපෑමක් කරන්නේ නැහැ. පඨවි ධාතුව කවදාකවත් ආපෝ ධාතුවට කලකොලොප්පම් කරන්නේ නැහැ. දේශී මාරබුද ඇති කරගන්නේ නැහැ. ඒ වගේම තේජෝ ධාතුව කවදාකවත් ආපෝ ධාතුවත් එක්ක ගැටුමක් නැහැ. මේ හතර දිනාම එකම වේදිකාවේ කොච්චර දෝ නාඩගම් නටනවා ඔය කවදාකවත් ගැටුමක් නැහැ. රයිගමයි ගම්පලයි වාගේ. දෙන්න දවල් 30 ගහ ගන්නවා, බැන ගන්නවා, රණ්ඩු කරනවා. දෙන්න රැයට එකතු වෙලා හොරකම් කරනවා. ඉතින් පොලිසිය කවදාකවත් එතන මේ දෙන්න නම් එකතු වෙලා හොරකමක් කරයි කියලා. ඒකල පහුවෙන්ද උදේ දෙන්නගේ වැඩිම රණ්ඩු කරනවා. දකින්නකොට තුක් නොදකින් කියාගෙන කටයුතු කරනවා. දෙන්න එකතු වෙලා රැයට හොරකම් කරනවා. ඔන්න ඔය දෙල්ලම තමයි සංසාරේ පුරාම මේ අපි ආපෝ තේජෝ ආයෝපට වේ කියලා දේශ සීමා ආරබුද රණ්ඩු කරන්න ගියාට මේ හතර දෙනා බුදියන්නේ එකම පැදුරේ. එකම බත්කලිය බත් කාන්නේ. අපි විතරයි මේ ඡන්ද සරුවල් කරන්නේ. ඒ මොකද මේ යත්තන්ගේ අලගිය මුලගිය විතර නොදන්න නිසා. ධම්ම විචේ නැති නිසා. මේවා දිහා පාට ඇරලා නොබලපු නිසා. අපි බැලුවේ මේවා දිහා වර්ණ වෙච්ච ඇහැකින්. දීපු පරණ මති මතාන්තර අනුව සතිය මොකද කරන්නේ? ඒ හෙළුවෙම බලනවා. අර ගැලවිලි අර මේ රූපාලාවන්‍ය නැති කරලා හෙළුවෙන් බලනකොට කිසියම් පටලැවෙන දෙයක් නෑ. ඒ නිසා ආවේනික ලක්ෂණ හොඳටම දැක්කොත් අනිවාර්යයෙන්ම ඒවා තුළ තියෙන සමාන ලක්ෂණ පේන්න පටන් ගන්නවා. ඒ වගේ තමයි අපිට මේ උණුසුම වැටෙන්න බෑ. නැත්නම් අපිට උෂ්ණ වැඩි කියන එක කවදාකවත් වැටෙන්න බෑ. සීතලත් එක්ක ගැලපෙන්නේ නැතුව. කම්පනයක් අපිට කවදාකවත් වැටෙන්න බෑ. ස්ථිර නිසංසල තැනකට සාපේක්ෂ නොවි. භරගතියක් අපිට කවදාකවත් වැටෙන්න බෑ, සහැල්ලු ගතියට සාපේක්ෂ නොවි. නමුත් අපි මේ පළු දෙකෙන් එකයිනේ දකින්නේ. දැකලා ඒකත් එක්ක අල්ලගෙන රණ්ඩු කරනවා, ඊර්ෂ්‍යා කරනවා, මාන කරනවා. හොඳට බලන හිටියොත් පේනවා යුගල වශයෙන්මයි තියෙන්නේ. ජෝඩුමයි තියෙන්නේ. ඒ වගේ දැක්කට පස්සේ තේරෙනවා අපි එක පැත්තක් විතරක් දැක්කොත් රණ්ඩු. දෙපැත්තම දැක්කොත් විලිලැජ්ජාවක් ඇති වෙනවා. මොනවටද මෙච්චර කල් මේ රණ්ඩු කරේ කියලා. ආන්නේ ගතියට එනකොට ඒ සමාන භාවය එනකොට ඉස්සරනම් වෙන්නේ නීරස ගතියක්. නමුත් ධම්ම විචේ සම්බොන්ජංගේ පහළ වුණා නම් පුදුමාකාර විදිහට තමන් මේ දේවල් විශේෂයි මම යන හැඟීමෙන්, මාන හැඟීමෙන්, දෘෂ්ටි හැඟීමෙන් අවුල් ඇති කරගත්ත හැටිත් ඒ දේවල් වල තියෙන සමරසය නම් එතන රණ්ඩු කරන දෙයක් නැති බවත් මම විශ්ින් ඇති කරගත්ත මේ තණ්හා මාන දිට්ඨි නිසා ඇති කරගත්ත අවුලක් දකිනකොට සරුවචන් ආංශයේ මෙන්න මෙහෙම ඒක වචනෙට නංගනවා මහණෙනි ජීවිතයේ දුක නම් ඇත්තටම දුකයි මම මේ කවදාකවත් නෑ කියන්නේ. නමුත් මේ දුක ආර්ය සත්‍යයක් වශයෙන් දැක ගන්නවා විතර සැපක් මනුස්ස ජීවිතේම නෑ කියලා. නිසා මෙතෙක්කල් ජීවිතයේ ඇතිවෙච්ච මේ නීරස ගතිය, බය වෙන ගතිය, එපා කරන ගතිය ධර්මයක් විදියට දැකපු දවසේ ආයෙ බැරුව යනවා මායයට අපිව නූල් වලින් නටවන රූප දෙයක් වගේ නටවන. සැප ආවත් අපි සතුටින් මුණ දෙනවා. දුක ආවත් සතුටින් මුණ දෙනවා. ජයක් ආවත් සතුටින් මුණ දෙනවා. පරාජයක් ආවත් සතුටින් මුණ දෙනවා. ජීවත් පෙරතුණත් ආදී වශයෙන් මේ අෂ්ටෝක ධර්මයේ කම්පා වීම දක්ෂකමක් කරගෙන හිටපු මනුෂයා අකම්පා වීම දක්ෂකමක් වඩපත් වෙන්න නම් මේ ධර්මතා දෙකේම තියෙන වෙස් පෙරලියක් පමණයි. දෙකම දුකයි. සැප ඉල්ලුවාට කවදාකවත් සැප විතරක් එන්නේ දුක පිටිපස්සේ. ඒකට මම දෙන උපමා තමයි මොහිනීගේ උපමා. මොහිනී කියන්නේ අපි වෘතාන්ත තමයි ජනමත තමයි. මොහිනී කියන්නේ ඉස්සරහා පැත්තේ එක දරුවක් වදපු ලස්සන ස්වරූපී කාන්තාවක්. දකපුවාම මන බඳන සුළුයි. සංගීතයට බොහොම ලැබි. ඒක නිසා ඔය සඳහන් කරන සාමාන්‍ය ගන්ධරුවෝ එහෙන්දාට බටනලාවක් ගහගෙන ඉන්නකොට ගොම්මන් වෙලාවට මොහිනී ඇවිල්ලා නටන්න පටන් ගන්නවා. ඊටකින් කියන්නේ මේ කාමයේ ඇවිස්සිල්ලක් කියලා. නමුත් බැරි වෙලා හරි බදාගන්න ගියොත් එහෙම මොහිනී ලස්සනයි කියලා පිටිපස්සේ තියෙන තන්නේ කර ගුණපණුවන් ගහපු තුවාලයක්. ඉස්සරහ පැත්තට නම් බොහොම ලස්සන වුණත් අඩුවක් තමයි තියෙන්නේ. අල්ලන ගිය ගමන් තමයි තේරෙන්නේ. ආන්නේ වගේ තමයි මේ අපි අල්ලන කිසිම දෙයක එහා පැත්ත දකින්නවා නම් කවදාවත් ওই විදිහට නම් අල්ලන එකක් නැහැ. ඔය එක පැත්තක් පෙන්වන්න ඕන නිසා තමයි මේ ලෝකේ රූපලාවන්‍ය විශ්ේ තියෙන්නේ. එක පැත්තක් පෙන්වන්න ඕන නිසා තමයි ලෝකේ මේ సౌందර්ය විශ්ේ තියෙන්නේ. ඕක හැමදාමත්ම කකා ඉඳ වුණොත් ඉතින් අපි උප්පත්තියෙන් කවදාකවත් වෙනසක් වෙන්නේ නැහැ. ඔය දෙපැත්ත දකින්න එක තමයි නැත්නම් සමාන ලක්ෂණ සහ විෂම ලක්ෂණ කියන දෙකම සකෝ භාව සමානෝ භාව කියන දෙකම දැකීම තමයි ධම්ම විචේ කියන්නේ. ඒකෝට එකම දේ ඇති අපට සම්පූර්ණ ලෝකෙ විස්තර කළ දෙන්නේ. ආන්නේ විදිහට සමාන භාව ඇති වෙනකොට අපි මෙතෙක් කල් කෙරුවේ අරමුණු මාරු කරන එක. ඉසේකක් වුණොත් ඔට්ට මාරු කරන එක. සාරවත්ඥානසේ සඳහන් කරනවා ඉරියව් මාරු කිරීම තමයි මේ දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමට තියෙන එකම බාධාව කියලා. ඒකයි කියන්නේ එක තැන දිගටම වාඩි වෙලා ඉන්න පස්සපැත්ත රත් වෙනවා. ඇත්ත තමයි. පස්සපච්චා වේදනා. ඉතින් එන වේදනාව කියන්නේ පස්සපච්චේ තමයි. ඒ කියන්නේ ඔය ස්පර්ශය නිසා වේදනාවක් ඇති වෙනවා කියන එක පස්සරිදෙනවා කියන එකයි. ඉතින් ඒක වෙන්න ඕනේ. ඒකයි අපි ලොකු සංසිඳා කිව්වේ ටිකක් රත් වෙන්න ඕනේ. නැතුව කවදාද දුක්ඛ සත්‍ය අවබෝධ වෙන්නේ? නමුත් ඒකෙන් පැනලා යන්න හදන්න එපා. ඒක මාරු කරන්න හිතන්න එපා. එයා කන්ඩිෂන් කරන්න හිතන්න එපා. එතකොට තමන් කන්ඩිෂන් වෙනවා. ඒක දරන්න පුළුවන්. ඒක ඉතර ගන්න පුළුවන්. අද ටිකක් පුළුවන්. හෙට වැඩියෙන් පුළුවන් කියලා යනකොට තමයි මේ ධම්මවිචේ පූර්ණ පරාසයටම අපේ හැකියාව වැඩි වෙනකොට මොන අපට පුළුවන් වෙනවා අර අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවෙන හිතක් ටිකෙන් ටිකෙන් පුරුදු කරන්න. ආනේ විදිහට මේ පොදු ලක්ෂණ වලට කියනවා සාමාන්‍ය ලක්ෂණය කියලා. ඒ සාමාන්‍ය ලක්ෂණ පැහැදිලි වෙන්න පටන් ගන්නකොට ඉස්සලාම පේන්නේ අනිත්‍යතාවය. වෙනස් වෙන සුළු බව. අන්නේ වෙනස් වෙන සුළු බව දිගට බලන්නම් එක අරමුණක් බොහෝ වෙලා බලන්න ඕනේ. එකම ඉරියව්වේ බොහෝ වෙලා ඉන්න ඕනේ. ඒකට ප්‍රිය අප්‍රිය දෙකම බලන්න ඕනේ. ගොරෝසු සියුම් දෙකම බලන්න ඕනේ. ළඟ දුර දෙකම බලන්න ඕන. හැම තත්වයක්ම බලාගෙන ඉන්නකොට තමයි ගල් බමුණා වාගේ කියලා කියන්නේ. මොනම දෙයක්වත් හැංගීමක් නැතුව තපස් රකින්නයි කියලා කියන්නේ. ඕකට තමයි. ඕකට කියනවා තපස කියලා. ඕකට කියනවා කෙලස් තවන වීර්ය කියලා. ඒක උවම නැතුව පොතෙන් පතෙන් ඉන්ජෙක්ෂන් එකකින් බේත් පෙත්තකින් ගුරුවරයෙක්ගෙන් ඕක ගන්න අමාරු. ආන්නේ විදිහට සාමාන්‍ය ලක්ෂණ හොඳට ප්‍රකට වෙනකොට ඕනෙම දෙයක් මේ විදිහට ඇතිවීමින් නැතිවීමින් යන දෙයක් නම් ඒක ඒකාන්තෙම පිළීමක්. ඒක ඒකාන්තෙම තැවීමක් බව. නැත්තම් දුකට හේතු වෙන බව. ස්පාසුවක් එක චිත්තක්ෂණයක්වත් දෙන්නේ නැති බව. සෑම නාම රූප සියල්ලම දුක බව. පූර්ණ අවබෝධය වෙච්ච දවසට තමයි ඒ පුද්ගලයාට තේරෙන්න පටන් ගන්නවා. නාම කියන්නේ අනාත්ම ධර්මයක්. රූප කියන්නේ අනාත්ම ධර්මයක්. නමුත් ඒක මේ අනිත්‍ය දුක්ඛ තියෙන මේ ලක්ෂණ දෙකෙන් කෙලෙසිලා තියෙනවා. මේකේ කෙලවරට යනකොට යාට පේනවා යම් කිසි තවත් අනාත්ම ධර්මයක් මේ අනිත්‍ය දුකෙන් තවරිච්ච නැති අන්නේකට කියනවා නිවන කියලා. ඒ නිසා නිවනත් අනාත්මයි, රූප ධර්ම නාම ධර්මත් අනාත්මයි. නමුත් නාම රූප ධර්ම අනිත්‍ය දුක්ඛ කියන දෙකෙන් කෙලසිලා තියෙනවා. නිවන අනිත්‍ය නෑ, නිට්ටයයි, දුක නෑ, සුඛයි. ඒක පේන්න නම් ඒකට සාපේක්ෂව එක දකින්න මේ නාම රූප ධර්මයන්ගේ තියෙන අනිත්‍ය භාවය දුක්ඛ භාවය සාදර වෙන්න ඕනේ. සමීපව බලන්න ඕනේ. නිච්චරදී බලන්න ඕනේ. වෙනවල දුවන්න බෑ. දුවන එක තමයි ආධුනිකයාගේ හැටි. නමුත් මේ බණ කියන්නේ ධර්මවිචේ වඩනවායි කියලා කියන්නේ ආන්නේ විදියට ඒ වගේ වෙස් පෙරලෙනකොට ප්‍රඥප්තිය හැලිලා පරමාර්ථ ධර්ම වලට යනකොට ඒකට සූදානම් වෙන්න ඕනේ. ඒක නිසා මෙනෙහි කිරීම සම්බන්ධව කියනකොට අපි මේ ප්‍රශ්න වලට උත්තරයක් වශයෙන් මතක් කරගත්තා. අපි මුලින් ආස්වාද ප්‍රසවාස වෙනකොට දකින්න තාක්කල් අපි ඇතුල් වෙනවා පිට වෙනවා ගන්නවා හෙලනවා ආස්වාද ප්‍රසවාස වගේ ඒ නම කියලා මෙනෙහි කරනවා. අපි හිතමු මෙනේ කරගෙන යනකොට ආස්වාද ප්‍රසවාස දෙක අතර වෙනස නැති තත්ත්වයකට. එහෙනම් නැත්නම් දෙකේ පොදු ලක්ෂණ පහළ වෙනවා. සමාන ලක්ෂණ පහළ වෙනකොට ආස්වාද ප්‍රසවාස කියලා මෙනේ කරාට ඇහුම් කන් දෙන්නේ නැතුව යනවා. මෙනේ කිරීම පොළාපයින් තත්ත්වයකටපත් වෙනවා. ඒ කියන්නේ Taman එතකොට ඒ ධර්මතාවල සකෝ භාව කියන සෝකී භාව අමතක කරලා ක්‍රමයෙන් පොදු ලක්ෂණ දකින්න පටන් ගන්න තැන බව හොඳට තේරුම් ගන්න ඕනේ භාවනාවේ. තේරුම් අරගෙන දැන් මේ වෙනස නැති වුණත් තමයි මැරිලා නැහෙනි. හුස්ම නතර වෙලා නැහෙනි. තියෙනවා. ආනේ ඒක ඇතුළේම පිටිවම කියලා මෙනෙහි කරන වෙනුවට දැනෙනවා කියලා මෙනෙහි කරන්න පටන් ගන්න. මේක හොඳට භාවනා කළා මේ මට්ටම් පැනපුවත් ගන්න හොඳට තේරෙනවා. ඒ වෙලාවේදී ආස්වාද ප්‍රසවාස කියලා මෙනෙහි කරුවොත් එතකොට මේ නම මාරු වෙලා පටලවිලක් වෙනවා. සංනිවේදනයේ පටලවිලක් වෙනවා. ඒ නිසා එතෙන්දී හරියට දැනගෙන දැන් මට ආනාපානෙ දැනෙනවා. නමුත් ආස්වාස ප්‍රසවාසයෙන් වෙන් කරලා දැනගන්න බෑ. ඒ නිසා මම දැනෙනවා කියලා මෙනෙහි කරන්න Taman තුලම මේ ධම්මවිචේ සම්බොධ්ජංගේ පාර වෙනවා. මේක තවදුරටත් විස්තර කරනවා මේ බුරුම ස්වාමීන් වහන්සේ අපිට උගන්වපු. ඒ සංසේ සඳහන් කරනවා ආස්වාස සහ ප්‍රසවාස කියන දෙක මෙනෙහි කරන්න පුළුවන් වෙන්නේ ප්‍රඥප්තිය පේන්නේ ආරම්භයේ පමණයි. මේ ප්‍රඥප්ති ආකාර දෙකකට විස්තර කරනවා. එකක් තමයි ආස්වාද ප්‍රස්වාසයේ සටහන, දෙක තමයි ආස්වාද ප්‍රස්වාසයේ ආකාරය. ඒකට කියනවා සංඨාන පඤ්ඤාති ආකාර පඤ්ඤාති කියලා. අපිට ආස්වාද ප්‍රස්වාසයේ සටහන පේන්නේ බැලුමක් පිම්බෙන හැකිලෙන ස්වරූපේට. ඔන්චිලාවක් එහාට පැද්දෙන මෙහාට පැද්දෙන ස්වරූපේට. එහෙම නැත්නම් මොනවා හරි අපි දන්න ලෝකේ සටහනකට සම්බන්ධ කරලා අපිට කියකි මේ ආස්වාස වෙලාවේ මේ ප්‍රස්වාස වෙලාවේ කොහොඳට බලන ඉන්නකොට ඒක සිදු වෙන්නේ යම් ආරයකට ආකාරයකට බව හිමීට ක්‍රමක්‍රමයෙන් ගැසි ලොකු වෙනවා. ආයෙත් ගැසි පුංචි වෙනවා. එහෙම නැත්නම් රැලි මාලා නංගමින් ක්‍රමයෙන් ලතාවකට පුංචි වෙනවා. ගැසි කුජ ආදි වශයෙන් මේක තුල ආස්වාසයක් තුල වැඩ රාජකාරී ගොඩාක් තියෙනවා. ඒ සටහන්, ඒ ආකාර, පේනාතාක් මෙනෙහි කිරීමත් හරියනවා, අල්ලනවා ප්‍රඥප්ති ලෝකේ. නමුත් මේ සමාන ලක්ෂණ පෙන්වන්න හදනකොට ඒ වගේ සටහන් සහ ආකාර හැලී යන්න පටන් ගන්නවා. සටහන් සහ ආකාර හැලී ගියාට පස්සේ හරියට බතක් නැහැ දැන් වතුරක් නැහැ කැඳ තියෙනවා වගේ. ඒකට බත් කියන්නත් නරකයි, වතුර කියන්න නරකයි. කැඳ කියලා නම මාරු කරන්න ඕනේ. ආනේ නම මාරු කරන්න මේ සිද්ධිය කලින් දැකලා බණ අහලා හරියට නියම වේලාවෙදී නියම ගියර් එකට වාහනේ දාගත්තා වගේ ඒ ප්‍රඥප්තියෙන් එහාට ගිය වෙලාවේදී මෙනෙහි කිරීම වෙනස් කරන්න නම් යෝගාවචරයට ධම්මවිචේ සම්බොජ්ජංගේ තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අඩු ගානේ යෝගාවචරය මේ දේවල් ගුරුවරයාට නියම විදිහට වාර්තා කරන්න දන්නවනම් ගුරුවරයා මේක හදලා දෙනවා. අතුලින් පිටින් වෙනස් වෙන තාක්කල් අතුලින් පිටින් මේක මෙනෙහි කරන්න. ඉන් එහාටත් නින්දට නොවැටීම පිණිස අරමුණට හිත විහිද වීම පිණිස දැනනවා කියලා මෙනෙහි කරන්නයි කියලා මතක් කරනවා. ඒක හැමදාම ඊට පස්සේ යෝගාවචරයට හැම සාර්ථක පරියන්කයේදීම පණින්න පුළුවන් කඩීමක් බවටපත් වෙනවා. එතකොට යෝගාවචරය දන්නා මෙතෙන් දෙනකන් තම සමතයයි වැඩිවේ ප්‍රඥප්තියයි දිනුනේ. මෙතනින් එහාට දැන් විපස්සනාට වැටෙනවා. දැන් ඉතින් ඥානය, ධම්මවිචය, පවිචය, විමන්තන නුවණ වැඩි වෙන්න පටන් ගන්නවා. මේක හොඳට දන්නවනම් මේ යෝගාවචරය ඇත්තටම ටික කාලයක් ඇතුළත තනියම භාවනා කරන්න පුළුවන් තරම් සුදුසුකම් ලැබෙනවා. ඔහුගේ ඥානය මේ ඇතිවීම නැතිවීම දෙකෙන් ශීඝ්‍ර වෙන උද්‍යප්පේ ඥානයේ තරමට කිට් වෙනවා. බොජ්ජංග මට්ටමට වැඩෙනවා. මෙන්න මේ විදිහට බොජ්ජංග මට්ටමට වැඩෙන්න බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා අත්උදව්කාරක ධර්ම. ඒ ආනාපාන සති සූත්‍රයේ සඳහන් කරන්නේ මේ ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩෙන්න නම් ඒ යෝගාවචරය මේ සියුම් ධර්ම සහ ගොරෝසු ධර්ම කියනවා තේරුම් ගන්නවා. හොඳ ධර්ම, නරක ධර්ම, කළු ධර්ම, සුදු ධර්ම ආදී වශයෙන් මේකේ කොයි එකද භාවනාවට නැඹුරුව දෙන්නේ, කොයි එකද භාවනාව අවුල් කරන්නේ කියලා ඒ වගේ හැඩතල වෙනස් වෙන තාලෙට ඒව වශයෙන් වෙනස් කර දැනගන්න එක අපි ජීවිතේදී කියනවා නම් අවස්ථාවේ ප්‍රොවිෂන්ට අරගෙන හොඳින් වඩා හොඳ වෙන් කරලා දැනගැනීම මේ ධම්මවිචෙන් ලැබෙන ප්‍රතිඵලයක්. හොඳ නරක දෙක අතර නම් වෙනස තියෙන යෝගාවචරය ඒකච්ඡන්දේම හොඳ තෝරන්න ඕන. ඒ හොඳින් වඩා හොඳ තත්ත්වයට යන්න පුළුවන් නම් හොඳත් පාවා දීලා වඩා හොඳ අල්ලන්න ඕන. ආන්නේ විදිහට එකින් එකට දිනු කරන යන්න ධම්මවිචේ කියනවා. නමුත් මේක මම තේරුම් ගන්න බොහොම අමාරුයි. ඒ කියන්නේ මේක සරබ වැඩි ගැඹුරු වැඩි අහුවෙන්නේ නැහැ. ඒ නිසා ඒක පිළිබඳව මේ එකක් වශයෙන් බෙදෙන හේතුව අටුවාචාරින් වහන්සේලා ක්‍රම කීපයකට කඩලා පෙන්නනවා. මෙන්න මේ ගතිය දියුණු කරන්නම් යෝගාවචරයට අවශ්‍ය නම් ධම්මවිචය ඇති කරන්න ඉස්සල්ලාම ඕන කරන්නේ පරිපුච්ඡකතා ප්‍රශ්න ඇහිීම. ධර්ම සාකච්ඡා කිරීම නැත්නම් කවදාකවත් මේ ධම්මවිචය ඇතුල් කරගන්න අමාරුයි. නිසා තමන්ගේ தત્ත්වයේ ප්‍රශ්නයකට එනකොට ලැජ්ජ වෙලා මේක අහන්න හොඳ නැහැ මට විතරයි වුනේ කියලා පස්ස ගහන්න නැතුව ප්‍රශ්න ඇහිීමේ අවශ්‍යතාවය මතින් තමයි තමන්ට පුළුවන් වෙන්නේ ධම්මවිචේ කියන එක ඉස්සරහට ගන්න. ඒ වගේම තමයි ඒ තමන්ට යම් ධර්ම කොටාසයක් තේරුණා නම් වැටුණා නම් ඒක ආයසරයක් අනා ගන්න නැතුව ඒක හොඳට විසදෝ පිරිසුදෝ තියාගන්න. අන්නේ පිරිසුදු තබා ගැනීම සඳහා අටුවාචාරින් වහන්සේලා සඳහන් කරනවා අභ්‍යන්තර බාහිර වස්තු බව පිරිසිදු කර ගන්නවා. තමන්ගේ කය නිතරම පිරිසුදුව තියෙනවා. රසිකලි කැසිලි කරනවා මූණ අතපය හොදනවා දත් පදිනවා වගේ දේවල් වලින් දවසට අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න එපා. බඩ වේලවන වැඩ කරගන්න එපා. නිින්ද නොවන වැඩ කරගන්න එපා. මූණ අතපය හොදාගන්නව අඩුපාඩු කරන්න එපා. මේ කයට උදුවට සලකන්න ඕනේ. සලකනවා කියලා කියන්නේ කුමාර සැප දෙන්න හදනවා නෙවෙයි. කරත්ත බඳින ගොනාන බොනාට කන්න දෙන්න ඕනේ. නැත්තම් කරත්ත කාර්යය හොඳ නැහැ. ගාන්ධිතුමා කිව්වේ මේ ශරීරෙට මේ මගේ බూరు සහෝදරයා. ඉතින් බూరు සහෝදරයා ඉද දුන්නොත් එන්නම් කියලා කියනවා. මොකක් හරි උත්සවයකට ආරාධනා කරපුවාම කියනවා මගේ බూరు සහෝදරයා ඉද දුන්නොත් එන්නම්. ඉතින් ඒක බూరుයි කියලා පැත්තක දාලා බෑ. ඒකට හොඳ කණ්ඩ දෙන්න ඕනේ. බොන්න දෙන්න නැත්නම් බරාදින්නේ නැහැ. ඉතින් මේ භාවනා කරනවායි කියලා ජීවිතේ කාලෙක හිටලා පැත්තකට වෙනවායි කියලා කිව්වම මට නම් ඉතින් කවදාකවත් හිතෙන්නේ නැහැ. මේ මනුස්සයාට කවදාකවත් ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා. මේ ශරීරෙට එන්නේ කරත්තේ සලකන ගුණා කරනවා සලකන කරත්ත කාර්යය වගේ වස්තු විශ්ද ක්‍රියාව දැනගන්න ඕනේ. ඒ වගේම බාහිර වස්තුත් නිතරම පිරිසිදුව තියෙන්න ඕනේ. නොතිබුණොත් මේ sannivedana ප්‍රශ්නයක් එනවා. ඒක නිසා ප්‍රශ්නයක් අහලා දැනගෙන දිනු කරගත්ත කරුණු ආපහු යන්න දෙන්නේ නැතුව ඒව වස්තු විසද ක්‍රියා කියන විදිහට අභ්‍යන්තර බාහිර වස්තු පිරිසිදුව පවත්තණ්ඩයි අපි භාවනා මධ්‍යස්ථාන හොයාගෙන ඉන්නේ. භාවනා කරන අය ආශ්‍රය කරන්නේ මේක තාලෙක ඇඳුම් අඳින්නේ මේක තාලෙක කාලසටහනකට ඉන්නේ ඒක පුරුදු කරන්නේ. ඒක කඩාගෙන ගිහිල්ලා මට වෙනම කාලසටහනක් ඕන මට තනියෙන් භාවනා කරන්න ඕනේ කිව්වොත් කොහේ යයිද කියලා මට නම් විශ්වාසයක් නැහැ. ඒ නිසා දී ඇති කාලසටහන දී ඇති ක්‍රමයට වැඩ කරන්න යන්න ගියාම ඉබේම ඒ ගුණයක් අනේ රෑනක ඉවිලෙන කුරුල්ලා ඒ රෑනෙන් ලබන ජවයේ නිසා පහසුවෙන් ඉකිලෙනවා. බයිසිකල් පදිනකොට රේස් එකකට කට්ටිය මේකට බයිසිකල් එක පැද්දොත් බොහොම ලේසි. තනියම පදින්න ගියාම අමාරුයි. ආන්නේ වගේ මේ වස්තු විසද ක්‍රියාව කියලා කියන්නේ භාවනා මධ්‍යස්ථානයේ ඉන්නකොට දී ඇති කාලසටහනට හැර ගැහෙන්න ඕනේ. ඒ වගේම සඳහන් කරලා තියෙනවා ඒ ප්‍රඥාවන්ත පුද්ගලයන් ඇසුරු කිරීමත් දුෂ්ප්‍රඥ පුද්ගලයන් දුරු කිරීමත් කරන්න ඕනේ. මේ වැඩේ කරමින් ක්‍රමයෙන් සියුම්ම තමන්ගේ දෛනික කාර්යනත් හදාගෙන ආර්ථිකයත් හදාගෙන දේශපාලන ප්‍රශ්නත් විසඳගෙන මේ භාවනාව දියුණු කරන පුද්ගලයෝ බොහෝම කලාතුරකින් හම්බෙන්නේ. ආන්නේ පුද්ගලයන්ගේ ඇසුර ලබා ගන්න ඕනේ මේ භාවනා කරන්න කියලා භාවනා පිටු හදාගන්න. මුලේ නරක කරගන්න පුද්ගලයෝ දුරින්ම දුර්වර්ග කරගන්න වෙනවා. හරි අමාරුයි භාවනා මධ්‍යස්ථාන වලට ගියාන් පස්සේ මම එක චතුරාර්ය සත්‍ය වගේ සත්‍යක් දේශනා කරන්නම්. වැඩියෙන්ම කතා කරන්නේ නොහොඳම පිස්සා. මුගදෙනෙක් උපදේශ ගන්න යන්නේ අන්නර විස්සගාවට තමයි. ඉතින් දෙයියන්ගේ පිට තමයි. මොනවාරි වෙච්ච ගමන් වැඩියෙන්ම කතා කරන මනුස්සයා ළඟට ගිහිල්ලා උපදේශ බලාපොරොත්තු. ඒකට හම් වෙන්නේ පහත්ම මට්ටමේ උපදේශය. මොකද මේ මනුස්සයා කතාවට වැටලා තියෙන මේ මනුස්සයාට භාවනා මධ්‍යස්ථාන එපා වෙනවා. ඒගොල්ලෝ තමයි දොර ගාවම හැදිරෙන්නේ. ඉතින් ඒ තමයි යනතන හැටියට තමයි සයිබර් කඩේකට ගියෝ සයිබර් කෑම හම්බ වෙන්නේ. චීන කඩේකට ගියෝ චීන කෑම හම්බ වෙයි. ජපන් කඩේකට ගියෝ ජපන් කෑම හම්බ වෙයි. ඒ නිසා ගියාට පස්සේ සයිබර් කඩවලින් ජපන් කෑම බලාපොරොත්තු වෙන්න එපා. ඒ සයිබර් කඩේ තියෙන සයිබර්. මේ වගේ භාවනා කරනකොට මේ කතා කරනකොට කතා කරන්න ඕනේ අසවලාට කියලා උපදේශ වල දීලා ඇති. අන්න එතෙන්ට යනවා මිසක් මේ අතර මෙතන යන්න පටන් අරගත්තොත් මේ අහක තියෙනයි Tamange ඔඩොක් විදාන කනවා කියලා කෑ ගහනවා වගේ භාවනා කරන කෙනා ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩන්න කැමති කෙනා ඒ පාරේ දියුණු වෙන පුද්ගලයා අමාරුවෙන් හරි කමන්නේ ආශ්‍රය කරනවා. අර නිවිෂයටත් පහසුටත් ඔය වැඩි කතා කරන කට්ටියත් එක්ක අසු කරන්න ගියොත් ඉතින් ගුරුවරු මොනව කරන්නේ? මේකත් මොනව කරන්නේ? ඒවා තමයි කර්ම රෝග කියලා කියන්නේ. ඒ නිසා යුවයිද අපි තාම ප්‍රවේශම් වෙන්න ඕන. අපි කැප කරලා තියෙන ප්‍රදේශේ පුංචි නැහැ. මේ පුංචි ලාමක දේවල් වලට පාවා දෙන්න එපා. පොඩි වැඩ කරලා නම කැත කරගන්න එපා කියලා අපේ ඉංග්‍රීසි මාස්ටර් අපිට කියලා තියෙනවා. අන්න ඒ වගේ මේ දුෂ්ප්‍රාච්‍ය පුද්ගලයන් දුරු කිරීමත් ප්‍රඥාවන්ත පුද්ගලයන් ලං කර ගැනීමත් ඇත්තටම කියනවා ධම්මවිචේ සම්බොජ්ජංගේ බාහිර ප්‍රකාශ වෙන ලක්ෂණ දෙක තමයි. ලෝකේ හැමදාමත් ප්‍රඥාවන්තයෝ හිටියා හැමදාමත් දුෂ්ප්‍රාච්‍යෝ හිටියා මේක තේරිලා අපේ අතේ තියෙනවා. ඒක තෝරන්න මේ භාවනාවම කරන්න ඕන. භාවනා කරන්නත් අපි මූණිච්චාවට ලස්සන කතා කරන්න පුළුවන් කතියට මිනිසු තෝරනවා. ඒක නෙවෙයි බුදුහාමුදුරුවෝ කියන්නේ. බුදුන්වහන්සේ කියන්නේ සත්‍යය පිහිටවපු ධම්මවිචේ තියෙන පුද්ගලයාට අමාරුවෙන් හරි ගමන් නැහැ කියලා කතා කරුවාට වටිනවා. එමුණති උනොත් වෙන්නේ අපරාධය අර වටිනා ක්ෂණ සම්පත්තිය පාවා දීම නිසා මේ පුද්ගලයාට ඒ වටිනා දෙවිනොට ලාමක දේවල් එකතු වෙනවා. ඒ වගේම සඳහන් කරලා තියෙනවා අපේ දැනට ওই බණ අහන කොටත් බණ දේශනා කරන කොටත් මේ ඉල්ලුම සැපින නීතියට තමයි අද බණ දේශනා වෙන්නේ. උගෝ දෙනෙක් ඉන්නවනම් විතරයි බණට වඩින්නේ. නැත්තම් බණට වඩින්නෙත් නැහැ. ඒ ඇත්ත සන්තෝෂයෙන්ද මොනවා හරි බණ කියනවා. ඒ නිසා ගැඹුරු මොනවා හරි කිව්වොත් එහෙම කියනවා ආපෝ ඒව අපට තේරෙන්නේ නැහැ. ඒ නිසා තේරෙන තැනට බණ අහන්න යන ගතියක් තමයි තියෙන්නේ. ඉතින් අර මම ඔය ඕක්ලන්ඩ් කියලා බණ කියනකොට ඒ ස්වාමීන් වහන්සේ හොඳ ලස්සන කතාවක් කිව්වා. ඒ ස්වාමීන් වහන්සේ කිව්වා මේ ධර්ම දේශනා පිළිබඳව රේරුකාණේ චන්ද්‍රිමුල හාමුදුරන්ගෙන් ඇහුවලු ගුවන්විදුලි මේ මාධ්‍ය ශිල්පයේ කියලා ස්වාමීන් වහන්සේ දැන් භාන්තික ජීවිතයේ අවසාන කාලේ සෑහෙන සේවාවක් කරපු කෙනෙක්. මේ ශාසනයට ඒ නිසා ඔබ වහන්සේට මොකද කියන්න තියෙන්නේ අද කාලේ යන මේ ටෙලිවිෂන් එකේ රේඩියෝ කියන බණ ගැන කියලා. ජීසාන්ත නතුලකලෝ අනේ මහත්වෝ පැයක් වෙලාව තියෙන ওই පැය තුල බණ ටිකක් කියනවනම් වටිනවා අයියෝ. අනම්මනම් කතා කරු ඉන්න වෙලාවේ. නමුත් මං හිතනවා ඇත්තටම බණ කිව්වොත් අහන පිටිස අඩු වෙයි. මොකද දෙනකොට ඕන කරලා තියෙන්නේ මේ ළමා කතා, සුරංගනා කතා, සිද්ධාර්ථ කුමාරයා ළමා කාලේ විකරපු වැඩ, එහෙනම් දැන් ජාතක කතා. මේවන පිළිබඳව මොනවාරි කතා කරන්න ගියාම එක්කෝ බුදි, එහෙම නැත්නම් අන්‍ය විහිිත වෙනවා. ඒක නිසා මේ ධම්මවිචේ සම්බොජ්ජංගය දිනු කරන්න කැමැති නම් අටුවාචාරින් වහන්සේලා සඳහන් කළා තියෙනවා ගම්බීර ඥානචර්ය අපච්ච වේකනතා කියලා. ගැඹුරු ධර්ම කොටස් නැවත නැවත සිහිපත් කරලා ඒවට ආරාධනාපූර්වක ගතියක් આવොත් මොලේ මලකඩ කඩලා ටිකක් නැගිටලා එනවා. නැත්නම් දකුණු පැත්තේ තිබුණ මොලේ ක්‍රියාකාරීත්වය වමතට මාරු වෙයි. ඉතින් ඒක ඇත්තටම අපි නිතරම සලකා බලන්න ඕන. ඒ නිසා හොඳට වරින් වර භාවනා හරියාගෙන එනවනම් ගුරුවරයෙක් නැත්තම් ඍජුවම බුද්ධ දේශනාව සහිත ත්‍රිපිටකය කියවන්න. එහෙම නැත්තම් දන්න කට්ටියක තුලා ත්‍රිපිටකය පිළිබඳව සාකච්ඡා කරන්න. ලේසියට පහසුවට ඒ සූත්‍ර මේ ජාතක කතා නම් නම් කියව කියන එක හොඳයි. ඒක හැබැයි ළමා වැඩක්. දිනු වෙනකොට ධම්මවිචේ කැමැති නම් ඒ ගැඹුරු ධර්ම කියලා පැත්තකට දාන්න නැතුව ගම්බීර ඥානචර්යා පච්චවේකනදා ගැඹුරු ඥාන ධර්ම අවබෝධ කරගෙන නැත්තම් ජීවන චරිත කියවන්න. ඒකෙම ගැඹුරු ධර්ම පිළිබඳව නිතර ධර්ම සාකච්ඡා කරන්න. මට මතකයි ඉස්සෙල්ලා මම ඔය මේ ධර්ම දේශනා සාකච්ඡාවට යන කාලේ මුල් දවස්වල මෙල්ලෝ හතරක් මට තේරෙන්නේ. මට මතකයි ඉස්ලාම දවසක කියලා මම චෙකස්ලෝවකින් ඥාන ජීවකෝ කියලා හාමුදුරු කෙනකින් බණක් ඇහුවා. චතුර්ථ ධානයේ දක්වා ලබන හැටි ඉංග්‍රීසියෙන් බණ කිව්වා. මාත් ඉතින් අහගෙන ඉන්නවා. මෙල්ලෝ දෙයක් තේරෙන්නේ. ඉතින් එනකොට මේ මෛත්‍රික ඉඳපු නෝනා කෙනෙක් ඇහුවා උඹට තේරෙනවද කියලා මම කිව්වා අනේ තේරෙන්නේ නැහැ. ඒක තේරුන්නේ නැති එක හොඳයි. ඕව කරුවොත් පිස්සු වෙනවා. භාවනා කරන්න යන්න බෑ හොඳයි. ඒනවන මහත්තයත් ගණන් අරන් තිබුණේ නැහැ. නමුත් උංගා කල් භාවනා කරුවට පස්සම මම දැනගත්තේ මේ චෙකස්ලෝවකින් ජාතික හොඳම ජාති හාමුදුරු කෙනෙක්ගේ බණ කියලා දෙනවා මට තේරෙන්නේ නැහැ. උත් පස්සේ ගිහිල්ලා තමයි මේ ටිකෙන් ටිකෙන් මේ දිනු කරගෙන යනකොට මේ බණ කියන්නේ මොනවද? බණ වගේ කියන්නේ මොනවද කියලා. ගල්දිව පණ්ඩිත සාංශිත් කියලා දෙනවා දැන් කියන්නේ බණ වගේ මොනවදෝ කියනවලු. බණ ටිකක් අහන්න අමාරු. ඒක මොකද හේතුව? ඒ බණ භාවනා කරලා නෙවෙයි යන්න හදන්නේ මේ බණ අහලා නිවන් දකින්න හිතනවා. ඒක වෙන්නේ නැහැ. බණ අහනවා කියන එක මේ වතුර වක්කිරිලක් භෝගෙට නමුත් භෝගේ යට හිතවල භෝගේ මුල්ලල්ලලා තියෙන්න ඕනේ. එතකොටයි වතුර වල වටනකමක් තියෙන්නේ. මේ වගේ ගැඹීර ඥානචර්යා පච්චවේකනතා කියන එක අපි විසින් ඒකට අත දෙන ක්‍රමය. මුගව දෙනකොට ඒක හොඳට පැහැදිලි එක මේ විහිතුවකට උපේක්ෂා කරන එක නෙවෙයි. මේ ධර්ම ගැළපෙන්නේ නැත්නම් අපි අන්නේ විහිිත වෙනවා. ඒ විතරක් නෙවෙයි බණ භාවනා කරාට පස්සේ වෙනදා කියවපු සූත්‍ර නැවත කියනකොට බුදුම ගැඹුරක් තේරෙන්න පටන් ගන්නවා. ඒ වගේම හොඳට බණ භාවනා කරාට පස්සේ තමන් ඉන්න පරිසරයේම හොඳට බණ භාවනා කරන්නේ නැත්නම් කොතනද ඉන්නේ කියලා හොඳට තේරෙන්න පටන් ගන්නවා. ඉසලයට ගණන් ගත්තෙත් නෑ වැඩක් නෑ කියලා. නමුත් බණ භාවනා තමන් කරනකොට තමයි තේරෙන්නේ. ආන්නේ ඒකට අපි නිතරම අවදිභාවය ඇති කරගෙන ඉන්න ඕන. ඒ වගේම තදදි මුත්තතා කියලා හැම වෙලාවෙම ධම්මවිචයට යාදෙන, ධම්මවිචයට නැඹුරු, ඒකට යොමු වෙච්ච ජීවිත රටාවක් ඇති කර ගන්න ඕන. වැඩ තියනවා තමයි. මේව කරගන්න වෙලා නැති එක තමයි. නමුත් ඒ වෙලාව හොයාගෙන දිගට යන විදිය ගැඹුරු භාවයක් Taman තුලම ඇති කරගත්තේ නැත්නම් වෙන විදිහකට කියනවා නම් අපි ධර්මයට අනුග්‍රහ නොකළොත් ධර්මයේ අපිට ලැබෙන අනුග්‍රහය එතනම එන හිටිනවා. ඒක නිසා ඒ අතින් බලනකොට මේ සතිය අපිට පිටිය සකස් කරලා දෙනවා. වෙන විදිහකට කියනවා නම් අවශ්‍ය කරන පරිසරය සකස් කරලා දෙනවා. මේ ධම්ම විචේ තමයි ඒ මේ සම්පජඤ්ඤය ඥානය පරිවිමංශයට ඇති කළ දෙයි. ඇත්තටම ධර්මයේ තියෙන ඕජාව කියලායි මේකට බුරුම භාෂාවෙන් කියන්නේ ධර්ම ඕජාව. ආනාපානිය තුල තියෙන ඔක්කොම ගැඹුරුතාවය වැටෙනකොට තමයි ධර්ම ඕජාව තේරෙන්නේ. ඒ ආනාපානිය තුල ඔක්කොම ගැඹුරු වැටෙනකොට ඒ පුද්ගලයා හිත දැම්මොත් පිම්බීම හැකිලීමට ඒකත් ඒකෙම තියෙනවා. එතෙන්ට එනකන් තමයි මේ ආනාපාන එක කර්මුණක් පිම්බීම හැකිලි මේ කර්මුණක් වෙන්නේ. ඒ පුද්ගලයා ලක්මනට හිත දැම්මොත් සක්මන තුලත් ඒ රසයම තියෙනවා. ඒ නිසා අපි මෙතෙන්ට එනකන් භාවනා ක්‍රම කර්මස්ථාන වෙනස්. මෙතෙන් ආවට පස්සේ සියල්ල සමභාවයටපත් වෙනවා. ඊට පස්සේ තමයි ඇත්තටම මේ බුදුහාමුදුරුව අපිට දීප පණිවිඩේ ක්‍රියාත්මක වෙන්න පටන් අරගන්නේ. ඒ නිසා ඔය මේ ඇමරිකාවල කරපු රිසර්ච් එකක අවසාන නිගමන කතාව කරපු දේශනාවක් මට අහන්න හම්බුණා. ඒක දේශනාවක් නෙවෙයි. ඔව් දේශනාවක් කියලා කියන්න පුළුවන්. මේ මහත්තයා කතා කරලා කියලා කියනවා පරිේශනයක් වශයෙන් එක එක ආගම් වල කතෝලික ආගමේ, මුස්ලිම් ආගමේ, Hindu ආගමේ, බුද්ධ ආගමේ හොඳට පරිේශණයට කැමති තරුණ තරුණියෝ ටිකක් තෝරාගෙන කියලා තියෙනවා. අපි පරිේශනයක් කරන්න කැමති වෙන්නේ මේ භාවනා සම්බන්ධව කරන්න කැමති. ඉතින් ඒගොල්ලන්ගේ කැමැත්ත ගත්තට පස්සේ ඔක්කොටම කියලා තියෙනවා එක භාවනා ක්‍රමයක්. අපි කියන්නේ කාණාපානේ නැත්නම් මොකක් හරි දීලා මේකටම හිත යොදන්න. එච්චරයි. ඒ ඔක්කොටම ගැළපෙන ආගමක් ධර්මයක් හදන්න නැතුව කර්මස්ථානදී. ඒක කරගෙන යනකොට ඒ ඔක්කොමලා හොඳ සෞඛ්‍ය සම්පන්න මානසික කායික මනෝ සෞඛ්‍ය සම්පන්න අභිවෘද්ධිය කැමති තරුණ තරුණියෝ හැම දිනාගේම සමානව ඒ භාවනා වර්ධනය වෙලා තියෙනවා. මේ බුද්ධ ආගමේ නෙවෙයි අනම්ම නම් මොනවාක්වත් නැහැ. ඊට පස්සේ ඒ භාවනාව වැවිලා ওই කියන තාලට ආනාපානෙ කෙරුවා නම් හොඳට ආනාපානෙ ගිවිලා ඒ සාන්ත සුන්දර තැනට එනවා. ඒකට යම් විද්‍යයකට නම්බු කෙරුවොත් ඒ කියන தত্ত্বය අගය කරොත් හිත ප්‍රමෝද පහල කරනවා. ප්‍රීති පහල කරනවා, ආලෝක පහල කරනවා. බය වුණොත් අන්ධකාර පහල කරනවා. ඉතින් මේගොල්ලෝ ඔක්කොටම අර විදියට ඒ ඇතිවෙච්ච தত্ত্বය ඉගැන්වීම නිසා හෝ ධම්ම විචේ නිසා හොඳ ප්‍රභාසර ආලෝක හිත පහල වුණාට පස්සේ ඒක එක්කනාගෙන් අහලා තියෙනවා දැන් මේ තම තමන් පත්විච්ච தත්ත්ව පිළිබඳව මොකද්ද තම තමන්ගේ අර්ථකථන. ඒ පුද්ගලයා පැහැදිලිවම කියනවා මේ ආගම් අතර වාදයක් ඇති කරන්න කරන ප්‍රකාශයක් නෙවෙයි. නමුත් කතෝලික පුද්ගලයෙක් භාවනා කළා ඉතින් ගියොත් ඒ පුද්ගලයා කියනවලු මේ භාවනා පරිේශණයට මාව ගත්තට ඔබට පිං සිද්ධ වේවා. අපේ අම්මලා තාත්තලාවත් නැති විදිහට මම නම් අද දෙවියන් වහන්සේ අස්පනා අපිට දැක්කා. ඕක තමයි අපේ පුතේ සඳහන් කර තියෙන කවදාකවත් උප්පත්තියක් නැති මරණයක් නැති කෙලවරක් නැති සදාතනික ආලෝක තනක් තියෙනවායි කියලා මම ඒක අත්දැක්කා. ඒක නිසා මම අද පුදුම පිරිච්ච සත්‍යකින් ඉන්නේ. බොහෝම ස්තුතියි කියලාලු එයාගේ අර්ථකථන. Hindu එක්කෙනෙක්ගෙන් අහුවට පස්සේ කියනවලු අපේ ආගමේ සඳහන් කරලා තියෙනවා අනාදි අනන්ත ඒකෝ ආදී වශයෙන් මේ තත්වයක් හිතේ තියෙනවා. කවදාකවත් පටන් ගන්න දෙයක් නෙවෙයි. ඒක හැමදම තියෙන දෙයක්. කවදාවත් ඉවර වෙන දෙයක්වත් නෙවෙයි. සදාකාලික ආලෝකයක් තියෙන එකේ දෙකක් නැහැ. හොඳ නරක කියලා දෙකක් නැහැ. නඩත්තු කරන දෙයක් නෑ. සදාතනික තත්ත්වයක් තියෙනවා. මගේ හිතේ තියෙන කියා මේකට තමයි බ්‍රහ්මන් කියන්නේ කියලා. මුස්ලිම් මිනිසුන්ට කතා කරුවට පස්සේ ආ කියනවලු මේක තමයි මේ පොතේ සඳහන් කරලා තියෙන්නේ. මේක තමයි අල්ලාහ් දෙවියන් වහන්සේගේ නියෝජනය කියලා. ඉතින් හැම දිනෙකම කියනවලු මම නිෂ්ඨාවකටපත් වුණා. අනේ මේ පරිශ්‍රණය මම තෝරාගත්තට ස්තුති වේවා කියලා. බෞද්ධ එක්කනා විතරක් කළු මෙතනදී පරිස්සම් වෙන්න ඕනේ. මෙතනින් එහාට තමයි බුද්ධ ධර්ම පටන් ගන්න කියලා. ඕකට තමයි භාවනා උපක්ලේශ කියලා කියන්නේ. ඕකේම අල්ලා ගත්තොත් කොටියගේ වලිය අල්ලගත්තා වගේ. ඔය මේ භාවනාවට සුදුසුකම් දෙන එක විතරයි. පටන් ගත්තා විතරයි. ඔතනින් එහාටයි තොවිලේ. මේ තාම මේ තොවිලට පිටිය සකස් කරන එක. ඒ ධම්මවිචේ එන්න පටන් අරගත්තට පස්සේ තමයි යෝගාවචරගේ ධම්මෝජාවයන්ට වැඩිලා ඒ ප්‍රතිශක්තිය ඇවිල්ලා අෂ්ටෝක ධර්මයේ කම්පාණවන ඉදිරියට යන ශක්තිය එන්න පටන් ගන්න ඉතින්. ඒ නිසා මේ ටික කොයි ආගමකටත් කැපයි. නමුත් මෙතනින් එහාට තමයි මේ සර්වඥාන්සේ ලෝකෙට දේශනා කරපු නෛර්යානික කොටස් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේවා ගැඹුරුය කියලා තේරෙන්නේ නැහැ කියලා පැත්තට දැම්මොත් මොකද වෙන්නේ? අපි හැමදාමත් අර ලේසියටත් පහසුවටත් දැන වැරදි කරනවා කියන සින්දුව කීකියා ඉඳ වෙනවා. කවදාකවත් අපිට ගැඹුරකට යන්න වෙන. වෙන විදිහකට කියනවා නම් අපි භාවනාව කවදාකවත් බොජ්ජංග මට්ටමකට ගන්න බැරි වෙනවා. නමුත් මන් දන්න දේ නම් මෙතන ඉන්න හුඟක දෙනෙකුට ඒකට සුදුසුකම් තියෙනවා. නමුත් මේකයි පාර කියලා දන්නේ නැහැ. මේකයි පාර කියලා විශ්වාසයක් ඇති වෙලා නැහැ. ඒක නිසා හැමදාමත් එතෙන් ගිහලා අපව හැරලා යනවා. මම එක පාරක් මතකයි මේ මෙල්බන් වලදී කතාව කිව්වා. ඒ මේ ඕලාකාර ලොකු පිටණයක් අයිනේ මිනිස්සේ ජීවත් වුණා. ඒ මනසට දොස්තර මහත්තයා කිව්වලු මට heart attack එන්නේ නැති වෙන්න හැමදාම මේ පිටණේ වටේ රවුමක් යන්නේ කියලා. ඒ මනස හැමදාම හැරමිටියක් ගන්න වටේ ආවිදා ඉඳලා ටික වයසට ගියාට පස්සේ එහා කෙලෝරට ගියාට පස්සේ මනසට හති වැදිලා ඒක දිගේ ආපහු ආවා. ඇවිල්ලා ගිහලු මොකද ආපහු මට එහා පැත්තෙන් එන්න ගියා නම් අමාරුයි. ඒ නිසා ගිය පාර දිගේම ආපහු ආවා. මම දැන් වයසට ගිහිල්ලා ඉන්නේ. එහා පැත්තෙන් ආවත් මෙහා පැත්තෙන් ආවත් එක රවුම. නමුත් කෙලෝරටම ගිහිල්ලා ආපහු ඇවිල්ලා තියෙනවා මේ සම්පූර්ණ රවුම ඉවර කරගන්න තරම් හයිය නෑ වයසට ගිහිල්ලා කියන්නේ. අපේ යෝගාවචරයත් ඕක තමයි. කොරන්න පුළුවන් විඳින්න තියෙන වද සේරම විඳලා. තව චිත්තක්ෂණයක් ඉවසන්න නැති නිසා පශ්චාත්තාප වෙලා, පච වෙලා, කුජීත වෙලා ආපහු ගෙදර යනවා. නිල ගුරුරින්ටත් බයින. භාවනා ක්‍රමෙත් හොඳ නැහැ කියන. තව ඩිංගිත්තක් ඉස්සරහට සද්ධාවෙන් යුක්තව වීර්යයෙන් යුක්තව ඉඳන මේ ධම්ම විචේ දැනගෙන පුදුම සතුටු හිතකින් පිපිච්ච හිතකින් තමයි ආපහු එන්න වෙන්නේ. ඒක නිසා ඒකට තියෙන බොහොම සුළු චිත්තක්ෂණයක ආකල්පමේ වෙනසක්. මේක පරදීන ඇත්තන බුදුහාමුදුරු කියනවා අසත්පුරුෂයෝ කියලා. දින නැත්තන බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා සත්පුරුෂයෝ කියලා. ඒක නිසා ඒකට අත්‍යවශ්‍යයි ධර්මයේ. අත්‍යවශ්‍ය ධර්ම දේශනා අත්‍යවශ්‍ය ධර්ම සාකච්ඡා. ප්‍රශ්න වෙලා තියෙන්නේ තමන් මේ අත්විඳින අත්දකින්න දේවල් ප්‍රශ්නයකට නගන හැටි දන්නේ නැහැ. කිව යුතු දේවල් ද කියලා වටිනාකම දන්නේ නැහැ. කොහොමද කරන්න ඕන කියලා දන්නේ නැතිකම නිසා ගොළු වෙනවා. අබුද්ධෝත්පාද කාලයක නම් ඒක එහෙමමයි. ඒකට පිළියමක් නැහැ. නමුත් බුද්ධෝත්පාද කාලයක අපි ඉන්නේ. අපි මිනිස්සයෝ අපිට හම්බෙලා තියෙන ශන සම්පත්තිය, අපිට තියෙන කල්යාණ මිත්‍ර ආශ්‍රය, අපිට තියෙන ධර්මයේ කියලා පොතක්. අන්න ඒ නිසා අපි මේකට මග ඇරියොත් අපි ඒ නැති කාලේ මග අරිනවට වැඩිය දඬුවම් ලැබිය යුතුයි. ඒ නිසා ඒක නොවීමට නම් අපි ඒකාන්තයේ මේ ධම්මවිචේ සම්බොජ්ජංගේ හොඳට පටහැරලා දැක ගන්න ඕනේ. භාවනාත් කරන්න ඕනේ. භාවනා කරලා වැටි වැටි නමුත් මේකෙන් එහා පැත්තට ගියොත් අර පිටිනේ අර කොනට ගිහිල්ලා යහින් ගියත් එකයි මෙහෙන් ගියත් එකයි මමත් අර වයසට ගියයි කියලා බලනකොට එහා පැත්තෙන් මෙ යනවා කියලා වීරත්වයටපත් වෙන පුරුෂයෙක් වඩටපත් වෙන්න පුළුවන්. ඒක නිසා අපි මේ වෙනකොට දැන් පැයකුත් විනාඩි 20ක පමණ කාලයක් ගත කරලා තියෙනවා. මේ විස්තර කරන්න යෙදුනේ මේ ධම්මවිචේ සම්බොජ්ජංගයට අවශ්‍ය මූලධර්ම සහ අධ්‍යක්ීම් සහිත කොටස්. මෙතන ඉන්න හුඟ දෙනෙක් ඇත්ත වශයෙන් මේවට අයිතිවාසිකම් සහිතයි. මට කරන්න තියෙන මේවා දන්නා ක්‍රමෙනව ගොනු කරලා දෙන එක විතරයි. ඒ තුලින් ආත්ම ශක්තියක් ධෛර්යයක් ඇති කරගත්තොත් පහුවෙන්දට බොහෝම සතුටින් මේ භාවනාවට ඒක මුහුණ දීලා ඒ අවශ්‍ය කරන අඩුම කැඩුම තමනුත් සාක්ෂාත් කරගෙන මේ ධම්මවිචේ සම්බොජ්ජංගය හොඳට තිබුණොත් අභ්‍යන්තර බාහිර ශාසනය කියන දෙකටම ලාභයි. මේක නොවුනොත් මේ ධම්මවිචේ සම්බොජ්ජංගයේ වෙනුවට එන්නේ විචිකිච්ඡා. උදේ පක්ක සම්තිරණ වශයෙන් විචිකිච්ඡා වංචේති කියලා අටුවාවේ සඳහන් කරලා තියෙනවා. මහා පඬිතෙක් වගේ සියල්ල දක්නා පඬිතෙක් වගේ උපේ විචිකිච්ඡාව ඇවිල්ලා දෙක සංසන්දනය කර කර කතා කරනවා. ඒකල වැරදි තීන්දුවට එනවා. ඒ නොදැක්ක මිනිහා නොදන්න මිනිහා පරාසය දන්නේ නැති කෙනා. ධම්මවිචේ ඇති වෙච්ච කෙනාට විචිකිච්ඡාවක් එන්න දෙයක් නැහැ. අත්දැකීම ප්‍රත්‍යක්ෂය තියෙන නිසා ඒ පුද්ගලයා ස්වභාවික තීන්දුව එනකම් බලන ඉන්නවා. ඒ නිසා අපි විචිකිච්ඡාවට යට වෙන්නේ නැතුව ධම්මවිචේ ඇති කරගන්න නම් අපි බණ භාවනා කරන අතර මේ වගේ ධර්ම සාකච්ඡා ධර්ම දේශනාවට සම්බන්ධ වෙන්න ඕනේ. ඒ වගේම මේ ඥානවන්ත පුද්ගලයන්ගේ ඇසුරත් දුෂ්ප්‍රඥ පුද්ගලයන්ගේ දුරු කිරීමත් කියන කාරණා ඉෂ්ට කරගන්න ඕනේ. ඉතින් මම හිතනවා යටින් බලනකොට අපේ හැම කෙනාගේම ජීවිතය ඉතාමත් වැදගත් වටිනා අවස්ථාවකට මේපත් වෙලා තියෙන්නේ. ඉතින් මේක උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා සියලු දෙනාට මේ ශ්‍රද්ධා විරිය සමාධි ප්‍රඥා කියන මේ ධර්ම පහළ වේවා. පහළ වෙලා ඒ ධම්මවිචේ සම්බොජ්ජංගේ සම්පූර්ණ වීමෙන් තම තමන්ගේ භාවනා ජීවිතේ විචිත්‍රතර ධර්මෝජාවෙන් පරිපූර්ණ විචිත ජීවිත බවට පත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතන ඉවත කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම ධනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් 9:20යි කොහොම නමුත් ඒ මතක් කරගත්ත ඉදිරිපත් කරගත්ත කාරණා මත කිවිසු කළ යුතු ප්‍රශ්න කළ යුතුමක් තියෙනවනම් අපි සුළු වේලාවක් අරගනිමු මේ ඒක සඳහා එම ඇසිය යුතු කී යුතු ප්‍රශ්නයක් නැත්නම් අපි දෙවියන් පින්දීමේ ඥාතින් ශීපත් කර ගැනීම අපේ දේශනා ශ්‍රවණ සතිවාරය સમાપ્ત කරමු කියලා මම යෝජනා කරනවා. ඔක්කොම එකතුව ඊතාවතා ආදී ගාථා සජ්ජායනාට පිළිඹෙමු. Ittavata jangammehi sampatam punya sampadam sabbe deva anumodantu sabba sampatti siddhya. Ittavata jangammehi sampatam punya sampadam sabbe bhuta anumodantu sabba sampatti siddhya. Ittavata jangammehi sampatam punya sampadam sabbe satta anumodantu sabba sampatti siddhya. Akasatta ca bummatta deva naga mahiddika පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං. ආකාශත්තා ච බුම්මත්තා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාශත්තා ච බුම්මත්තා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං. සියලුම ඥාතීන් සිහිපත් කරගනිමු. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය.